විසිරගිය සිතුවිලි කරන විට පැමිණිලි සොයන විට සෙවණැලි හමුනිද මේ පද පෙළි මතක පද හොඳයි සුබරාත්‍රියක් හැම දිනෙකටම අදත් අපි වරුදු විදිහටම මතක පද දිගේ ඇවිදගෙන යන්නේ ගී මතක පද ඒ වගේම අතීත මතකයන් බෙදා හදා ගනිමින් කතා බහ කරන්න අද අපේ ගමන් සගයා චින්තන ධර්මදාස චින්තමේ වෙද්දි බේට්ස් වෙල්ල දැන්නීම් ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ඒ වගේම සිනමාව සම්බන්ධිනුත් චින්තහරි සක්‍රියයි ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ කියන්නේ Facebook කරහා නිතර මුණ ගැහෙන අපි දන්න කියන නොදන්න හැමෝම චින්තව දන්නවා හේතුව මේ චින්ත ලියන කියන දේවල් ගැන අපේ પરම්පරාවේ උදවිය සහ අපට කලින් પરම්පරාවේ උදවිය ටිකක් සවිඥානිකව ඒ දිහා බලනවා ඒව ගැන කතා බහ කරනවා චින්තව අපට හම්බ වෙන්නෙත් එහෙමයි මේ සියලු ටයිටල් වලින් බැහැරව තමයි අපි චින්තව අඳුරගන්නේ යාළුවෙක් විදියට මිත්‍රයෙක් විදියට සහෝදරයෙක් විදියට චින්ත මේ ආයිබෝන් ආයිබෝන් සම්ප්‍රදායික ආමන්ත්‍රණය පටන් ගමු චින්ත මේ මතක පදද චින්තක නැත්තම් කැමති පදද ඔව් එකක් තමයි මේ මතක පද කිව්වට මේ හරියටම වචන මතකයි කියන තේරුමෙන් නෙමෙයි මම මතක පද කියලා මේ සින්දු වලට මේ මන් තෝරගත්ත සින්දු ටිකට මම කිව්වේ මේවා මේ මේ කරපු වැඩේ මට මතකයි මේවෙන් වෙච්ච වෙනස්කම මට මතකයි එතකොට මේ දැන් උදාහරණයක් විදිහට මේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මට අවස්ථාවක් විදිහට මම මේක පාවිච්චි කරේම මොකද මම මේ ගොඩක් අතීතයට යනවා හුඟක් අඩුයි මම කැමති මන දෙයක් තමයි පස්සට ගිහිල්ලා නැවත මතක් කරන්න හැබැයි මේ දැන් සමහර සින්දු ගත්තොත් එහෙම මේ සින්දු වලට අපි දන්නවා මේ අපිට තියෙනවා එක එක සිද්ධි මේවත් එක්ක බැඳිච්ච. ඔව්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේ අපි ආදරය කරපු පිරිමි ගැහණු මේ චරිත මේ ඒ චරිතත් එක්ක මේ සින්දු බැඳිලා තියෙන්න පුළුවන්. එතකොට මේ අපි ආශ්‍රය කරපු සමාජයක් එක්ක බැඳිලා තියෙන්න පුළුවන්. එතකොට මේ මේ පදවල මේ තියෙන වචනවලට වඩා අපිට අයිති සන්දර්භයක් ලොකු වචනෙන් කිව්වොත්. නැත්තම් අපිට අයිති අත්දැකීමක් පරාසයක් තියෙනවා. මෙන්න මේ මේ ලොකු අර්ථයෙන් තමයි මම මේ සින්දු ටික තෝරගත්තේ. මගේ ජීවිතයේ සමහර තැන් සලකුණු කරපු සින්දු කීපයක්. මම චින්තෝ දැන් අතීතයට යන්න කැමති නැහැ කියන්නේ. නොස්ටැල්ජියාවට කැමතිම නැහැ. බොහොම අකමැති. අකමැති. ඒක නිසා මම මේ මට ඒකත් එක්ක චින්තයි කියපු එකත් එක්ක අහන්න යුතුනේ මේ මේ මොහොතේ මේ මොහොතේ මේ මේ සමාජ භාවිතාවන් හැසිරීම ගැන චින්තගේ චින්තනය මොකක්ද? විශේෂයෙන් මේකයි දැන් අර හරි නිරෝගී තත්වයක සමාජයක අපි ඉන්නවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ අතීතයට වර්තමානයට අනාගතයට ඕන තැනකට යන එක. හැබැයි මේක පස්සට දුවන සමාජයක අපි ඉන්නේ. يعني පස්සටම යන්න බල කරන සමාජයක. ඒ වෙනුවට මේ අනාගතයක් පේන තෙක් මානකවත් නැහැ. වර්තමානයේ පවා අවිනිශ්චිත වෙමින් යනවා. ඒවා නිකන් වෙළඳ මේ බහණ්ඩවල මේ මේ පේ ඔෆ් ලයින් ටැග් ලයින්ස් විතරක් වෙලා අනාගතේ කියන්නේ වර්තමානයේ අනාගතයේ කියන එක. අතීතය කියන එක තමයි විකුණන්න තියෙන එකම බාණ්ඩේ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවක අතීතයට හැරෙන එක හරි භයානකයි. මොකද අපි දන්නේම නැතුව අපි මේ ලෙඩකට අහු වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ අපේ මනස ඇතුලේ මොන විදිහේ පෙරලියක් වෙනවද කියලා. මොකද අපිට කියන්න බෑනේ අපි සමා බුද්ධිමත් හෝ මොකක් හරි හෝ කියලා සමාජෙන් අපි වෙන් වෙලා ඉන්නේ වගේ දෙයක් අපි ගාව නැහැ. සමාජය වෙනස් වෙනකොට සමාජය මෝඩ වෙනවා නම් උදාහරණයක් විදිහට ඒකේ ඉන්න බුද්ධිමත් උද්ද උගත් උද්ද ඔක්කොම එක විදිහට මෝඩ වෙනවා. එහෙම එකෙන් ගැලවිච්ච දෙයක් පවතින විදිහක් නැහැ. ඒක නිසා මේ අතීතයට යන ප්‍රවාහයත් එක්ක අපෝ අතීතයට අඩිය තියෙන එක හරියට පරිස්සමෙන් කරන්න ඕන දෙයක් කියලා මම හිතනවා. මේ චින්තකේ මුල්ම මතක පදේ හෝ චින්ත කැමති පදේ චින්තර කතා බහ කරන්න චින්ත මේ දාගත්ත ගීත 14 තියෙන මුල්ම ගීතේ මේ ගුණයයගේ බචෞදාන කාමරේ කාලයක් මේකට අපේ භාෂාවෙන් කියනනම් අර පට්ට පතුරු යන්න බැනපු සින්දුවක්. හැබැයි මෑතක මම දැක්කා විවිධ නාලිකා හරහා මේ ඔය යථායුරු වැඩසටහන් ඔය අපි කියන රියැලිටි ෂෝස් හරහා මේක ගැන වෙන වෙන උදවිය වෙන වෙන විදිහට අර්ථකථනය කරන්න ගත්තා. මම දන්නේ චින්ත මේ ගීතය ගැන මේ සින්දුව ගැන කොයි විදිහටද හිතන්නේ කියලා. ඔව් ගුණයයගේ බජා උදාන කාමරේ මේ නිහාල් නෙල්සන් කියන මේ සින්දුව නිහාල් නෙල්සන්ගේ හැබැයි එක එක මේ ගීතේ විතරක් නෙමෙයි නිහාල් නෙල්සන්ගේ ගීත ගණනාවක් තියෙනවා. මම මාරම කැමති. ඒකට හේතුව මේ මිනිස්සයාට පුළුවන්කමක් තියෙනවා. දැන් අපි සින්දුව කියුවහම මේ අපි කියනවා මේවට ගේය පද තියෙනවා. ඔව්. සින්දුවකට ගේන්න පුළුවන් අද්දකීම් තියෙනවා. ඔව්. දැන් ආදරය ගැන කිව්වොත් එහෙනම් අපිට හම්බ වෙන්නේ නිකන් මාර ඕලාරික
කඳුළු පෙරන හොටු පෙරන වචන ගොඩක් මේවා හරි ලස්සනයි පැණි සීනි දවටලා තියෙන. ඒ වෙනුවට නිහාල් නෙල්සන්ට තිබුණා ජීවිතයක්. මං හිතන්නේ මේකට පද ලියන මේ හේමසිරි හල්පිට ගේ තියෙනවා මාර ජවයක් වචන වලට ගේන. මේ අමු ලයිෆ් එක කොහොමද මේ 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 විඳින අත්දැකීම ඒ විදිහටම ප්‍රතිනිෂ්පාදනය කරන්නේ නැත්නම් ඒ විදිහටම කලාත්මක ප්‍රකාශනයකට හරවන්නේ. මම මේ කලාත්මක කියලා කියන්නේ මේක මේ ආටි කියන අදහසින් නෙමෙයි. හැබැයි ගුණයයක බජවදාන කාමරේ කවුරු හරි කිව්වොත් එහෙම මේ වෙච්ච දේ මේ විදිහට ම කියලා මම ඒක පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට මේකේ තියෙනවා මේ හරියටම මේ සොසයිටි එක ගැන මේ සොසයිටි එක ගැන අපි දකින්නේ නැති පැත්තක් කියන කතන්දරයක්. මේ වචන වලින් මේක ගලපන විදිහත් මාරම ලස්සනයි. උදාහරණයක් විදිහට මේ සොමියට වරෙන් පුතා අගුල් දාලා නැහැ දොරේ. අහපන් රියල් කතා ගුණී අයියාගේ කාමරේ. අගුල් දාලා නැහැ දොරේ මම හිතන්නේ මේ කතා මේ සින්දු මට වඩා හොඳට මේ සන්නස්ගල එක කාලෙකදී හොඳට විස්තර කරා මේ මෙතන වචන ටික. මේ දොරේ කියන වචනේ ගන්න පුළුවන් විදි ගණනාවක් තියෙනවා. ඇරලා තියෙන දොර වෙන්නත් පුළුවන් නැත්නම් අපි අර යාළුවන්ට හරි අඳුරන කමට කියන දොරේ කියන එක වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ මස්කට් පැණි බෝන්දි තියෙනවා මගේ කාමරේ. මේ සමහර දේවල් මෙයා නොකිය කියන්නේ මස්කට් පැණි බෝන්දි තියෙනවා මගේ කාමරේ මොකද ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන කාමරය. නෑ මේක තියනවා වෙන මේ එකතු වෙන මිනිස්සු කවුද? මේ කාමරේ තියෙන සම්බන්ධතාව මොන වගේද? මේ සම්බන්ධතාව වල තියෙන නිකන් බොක්කෙන් සම්බන්ධ වෙනවා ඇත්තට මේ මොකක් හරි අපි කිව්වොත් එහෙම නිකන් මේ ෂෝ නැතුව ඇඳුණුම් කන් තියාගන්න මේ වගේ දේවල් ගොඩක් ඔක්කොම සමානයි. ඔව් මේක ගේනවා හරිම නිකන් අර උඩ ඉඳන් බලනවා වගේ නෙමෙයි. දැන් මේක අපිට නිකන් බහුශ්‍රුත ගීත රචකයෙක් හරි ගායකයෙක් හරි කිව්වා නම් එහෙම නිකන් අපි කියන පණ්ඩිතමානි අර්ථයෙන් අපි ගන්න අය කිව්වා නම් එහෙම මේක වෙන විදිහකට තේරෙන්නේ නැති වචන වලට දාලා මේක සමහර වෙලාවට මේ හොඳම උදාහරණේ අර අපි හොඳටම දන්නවා අර මේ එකම මට සමහර පැරලල් සින්දු මතක් වෙනවා ඒක වැඩි අර කමන්නේ අපිට පුළුවන් නේ කවුරු හරි තාත්තා කෙනෙක් බොන එකක් ගැන කියන සින්දු බොනකොට බොන්න එපා මෙහෙම පවුල දිය වෙනවා අර මේ කියන්නත් පුළුවන්. මේක තමයි අර උඩ ඉඳන් බලන කතන්දරේ. හැබැයි එතනට ගිහින් බැලුවොත් ඒ තාත්තට කියන්න තියෙන කතන්දරේ වෙන එකක්. සමහර වෙලාවට ඒක කියලා තියෙන සුනිල් පෙරේරා වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අර නෝනේ මගේ සුදු නෝනේ වගේ සින්දුව. මේක හොඳටම තේරෙනවා. දැන් ඕක වෙන මිනිස්සෙක් කියන්න ගියා නම් ඕක නා ගන්නවා කියන්නේ අර මිනිහාගේ ජීවිතේ කැන්සල් කරලා. ඒ ගුණියගේ බජවුදාන කාමරේට එන අයගේ ලයිෆ් ටික ඔක්කොම කැන්සල් කරලා ඒ කාමරේට ගොඩවදින්නවත් නැති මිනිස්සෙක් එළියේ ඉඳගෙන හොඳට ආන්සිපුටුවකට වෙලා ඉඳගෙන මේ හරි මැදපාන්තික දැක්මකින් ලියන්න පටන් ගන්නවා අරක. මේ බලන විදිහ අවුලක්ද තියෙන චිතා? බලන විදිහ ඔව් මේක ඇත්තටම දෘෂ්ටි කෝණය කියලා අපි කියන්නේ එක එක දෘෂ්ටියෙන් බලන්න පුළුවන් කියලා. එක එක දෘෂ්ටියෙන් කියන්නේ මේ අපි දන්නේ නැති අත්දැකීමක් අපි කියන්නේ යනවා. මේක මම තව අපිට ඉස්සරහට කතා කරගෙන යනකොට තේරුම් යයි මේ අපි ගොඩක් වෙලාවට මේ වැඩේ කරමු. ආටි වෙන්න නැත්තම් කලාත්මක වෙන්න අපි ගිහිල්ලා ගමක් ගැන ලියන්න පටන් ගන්න ඉතියට අපි කොළඹ ඉන්නවා ජීවත් වෙනවා ඉන්න ගමන් මේ ගමක මොකක් හරි කුඹුරක කතන්දරයක් ලියන්න පටන් ගන්නවා. හැබැයි මේ ගමේ කුඹුර ජීවිතේ අපිට ලියන්න හම්බ වෙන්නේ ඒ විදියට. ගමේ කුඹුර වෙන ජීවිතයක් තියෙන්නේ. අපි ඒක ගැන දකින අපේ ප්‍රක්ෂේපණයක් අපේ තියෙන මෙහි ඉඳන් දකින මේ අසනීපයක් අපි කලාවක් විදියට ප්‍රතිනිර්මාණය කරනවා. මේක සිද්ධ වෙන්නේ නැහැ මේ නිහාල් නෙල්සන් නැති. අනිත් එක නිහාල් නෙල්සන්ගේ අපි දකින්නේ නැති හරිම දේවල් ටිකක් තියෙනවා. මේක එයා ගේන විදිය. එයා මයික් එක අරගෙන කරකෝ මේ කරන ජවය. මේ දේවල් එයාගේම හැඩයක්. මේවා කොපි කරලා කොහෙන්වත් එන ඒවා නෙමෙයි. මේගොල්ලෝ මේගොල්ලන්ගේ ලයිෆ් එකෙන්ම ගෙනල්ලා කොයි වෙලේවත් ඒවා මේ එතනින් ගැලවිලා වෙන දෙයක් වෙන්න උත්සාහ කරේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අද ඉන්න ගායකයෙක් ගත්තොත් මුලින්ම කියන සින්දු ටික පස්සේ බලනකොට කසුන් කල්හාරලගේ මට්ටමට ගිහිල්ලා වෙන වෙන වචන වලට ගිහිල්ලා මිනිහා ආපු එක්කෙනානේ ගායකයා නෙමෙයි අපි දකින්නේ. මේ වගේ ගායක ඕන තරම් ඉන්නේ. හැබැයි නිහාල් නෙල්සන්ට තමන්ගේ ආත්මය ගැන විශ්වාසයක් තිබුණා. තමන් කියන ප්‍රකාශනය ගැන විශ්වාසයක් තිබුණා. අද වෙනකොට ඒක ඒ විදිහට කරනවා. මං කියන්නේ ආටිස්ට්ලා කියන්නේ එක්කෙනයි දෙන්නයි බිහි වෙන්නේ. මේවා අපව සුපර්ස්ටාර් හරි කොයි හරි අවිල්ල වෙන එක්කෙනෙක් කිව්වා කියලා එතන නිහාල් නෙල්සන් හැදෙන්නේ නැහැ. මේ වචන ටිකයි ඕනෙක් කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මේ අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක මේ ජීවිතේ ඒ ආර්ට් එක එතන තිබුණා. ඒක තිබිලා ඒක කවදා හරි නැති වෙනවා අපහු වෙන්නේ නැහැ. අද ඉන්නේ වෙළඳැන්වීම් ශාස්ත්‍රයේ අපට සිටින නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම සිනමාවටත් යාව ජීවයි. ඔහු විවිධ ශාස්ත්‍ර හරහා යාව ජීවයි අපට නිරන්තරයෙන් සමාජයේ මුණගැහෙන පුද්ගලෙක් චින්තන ධර්මදාස. චින්තා එක්ක අපි මේ කතා බහ කරගෙන චින්තගේ මතක පොතත් එක්ක මතකයන් අවදි කරගනිමින් යන ගමනක් මේක. වෙළඳැන්වීම් ශාස්ත්‍රයේ මේ වෙද්දි සෑහෙන්න පුරුල් වෙලා තියෙන්නේ චින්තා. එදා සහ අද මේක ගලපලා කතා කරද්දි අද මේ ක්වලිටි එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද අපට? අපට මේවා ක්වලිටි දේවල් බවට පත් කරන්න බැරිද? ඒ කියන්නේ ගුණාත්මක භාවයෙන් වැඩි දේවල් බවට පත් කරන්න බැරිද? මේ හැදෙන ජිංගල් හෝ වේවා,
කමර්ෂල් හෝ වේවා මේ හැම දෙයක්ම. ඒක ඇත්ත කතන්දරයක්. මොකද ගත්තොත් එහෙම වෙළඳැම්වීම අපි කරනවා කියන එක ගැන දැන් අපි ආඩම්බරෙන් කතා කරන කායක් නෙමෙයි. නෙමෙයි. හරි. ඒක නිර්මාණ අධ්‍යක්ෂවරු හරි මොකක් හරි කියන පට්ටමක් අපිට කිව්වට එහෙම දෙයක් අපි කරමින් ඉන්නේ නැහැ. අපි ඒ වෙනුවට මේ අපි වචන දන්නවා වචන ටික එකතු කරලා මොන හරි වාක්‍ය හදලා මිනිසුන්ට කියනවා මේ වාක්‍ය විකුණනවා කියන එක නෙමෙයි නිර්මාණ කරනවා කියලා කියන්නේ ඒකට ඒකට වඩා ගොඩාක් ලොකු කතන්දරයක් තියෙනවා. හැබැයි මේ කතන්දරේ තවදුරටත් වැලීඩ් නැහැ. මොකද අපි විකුණන දේ තේරෙන්නත් එපයි. ඔක අන්තිමට වෙන්න ඕන මොකක් හරි බඩුවක් විකිනෙන්න ඕන. හරිම හරි. ඒ බඩුව විකිනෙන්නේ නැතුව අර හැමතිස්සෙම මට මතක් වෙන එකක් තමයි ඇඩ් එක මාරයි. හැබැයි ප්‍රොඩක්ට් එක එතනමයි. අපි නිකන් හරි මාර ක්‍රියේටිව් වැඩ කරන්න ගියොත් එහෙම වෙන්නේ ඒ වගේ දෙයක්. මොකද මේ අපේ අපි කරන ඇඩ්වර්ටයිසින් වේවා මම කියන්නේ ආර්ට් වලට උනත් මේක මෙහෙමම තමයි. හැබැයි ආර්ට් වලට මීට වඩා පොඩ්ඩක් තල කීපයකට යන්න පුළුවන්. ඒකේ මේ අපි කරන දේ සාපේක්ෂයි ඒ වෙලාවේ සමාජයේ පවතින තැනට. අපි උදාහරණයක් විදිහට දැන් කිව්වොත් එහෙම ෂැම්පු එකක් විකුණන්න ඒ ඇඩ් එකේ අපි පෙන්නුවේ නැත්තම් ඔළුවේ ගානවා මේ මිනිස්සු මේක වෙන තැන්වල ගානවා. ඒ තරම් ලොකු සාක්ෂරතාවයක් තියෙන ජනතාවක් එක්ක තමයි අපි මේ කාරණේ කරමින් ඉන්නේ. කන දෙයක් නම් කාලා පෙන්නන්න ඕනේ. එහෙම නැත්තම් මේකලු කන්නේ නැතුව වෙන මොනවා හරි කරන්න පටන් ගන්නවා. මම දන්නේ නැහැ කොයි විදිහටද මේ ජනතාව මෝඩ වීම කියන එක පටන් ගත්තේ කියලා. හැබැයි හරිම කේදවාචක තත්වයක් මිනිසුන්ට කියන දේ තේරෙන්නේ නැති මට්ටමකට සවිඥානික බව හරි තේරුම් ගැනීම හරි අඩු වෙලා තියෙනවා. කතා කරන්න දෙයක් නැහැ. ගුණාත්මකයි කියන එක ගුණාත්මක දේවල් කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංඛ්‍යාත්මක කොච්චර ඉහළ ගියත් ඒ ගුණාත්මක භාවය තහවුරු කරගන්න අපිට තියාගන්න පුළුවන්කමක් නැහැ. ඔව් ඇත්තටම වෙළඳපචාරණ ශාස්ත්‍රය පුළුල් වුණා කියන එක බොරු කතන්දරයක්. එහෙන් පුළුල් වුණා නෙමෙයි ඒ වෙනුවට චූටි 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 දේවල් ගොඩාකින් තමයි අපිට මිනිසුන්ට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මිනිසුන්ට ලොකු සංයුක්ත අදහසක් හෝ ලොකු නිකන් අපි බ්‍රෑන්ඩ් එකක් හරි මොකක් හරි කිව්වහම දැනෙන හැඟීමක් එක්ක ගන්න බෑ. එහෙම කැපැසිටි එකක් ඒගොල්ලන්ගේ ඔළුවේ නෑ. ඒකෙන්ද තේරුමක් නෑ. ඒකෙන්ද තේරුමක්. හරි අපි යන් පාවෙන පීරිසියක් ළඟට. මේක මේ මං හිතන්නේ අපිත් පොඩි කාලේ අපට කලින් පරම්පරාවෙත් පොඩි කාලේ අහන්න පුළුවන් වුණු ගීතයක්. හැබැයි තාමත් නොනැසි නොමැකී පවතිනවා. ඔව් මං හිතන්නේ මේ පාවෙන පීරිසියක් ඒ කියන්නේ මේ ජිප්සීස් විශේෂයෙන්ම සුනිල් පෙරේරා කියන කැරක්ටර් එක ගත්තොත් එහෙම මේ මං කියන්නේ ලංකාවේ සංස්කෘතිය නිර්මාණය කරපු චරිතයක් මේක. මේක සරලව මේ සංගීතකරුවෙක් නෙමෙයි මේ මේ තනිකරම සංස්කෘතික ප්‍රවාහයක්. 1977 පස්සේ අපි වෘත්තාර්ථිකයත් එක්ක මූණ දෙන තත්වයන්ට ගැළපෙන හඬ, ගැළපෙන සිතුවිලි, ගැළපෙන පද රචනා, ගැළපෙන අත්දැකීම් මේ දේවල් ඔක්කොම පෙළගස්වමින් කිසිම මෙහෙම මේ පසුබිමක් නැතුව වෙන රටවල් වල මේ අවධියේ වෙමින් තියෙන 70s කිව්වෙන් පස්සේ අපි දන්නවනේ වෙන රටවල් වල බීටල්ස්ලා මෙහෙම හැදිලා එන ලොකු ට්‍රෙන්ඩ් එකක් එක්ක පුළුවන් තරමින් ගැට ගහගන්න සම්පූර්ණයෙන් නෙමෙයි. මේක කරන්න ගියාමත් ලංකාවේ ප්‍රබුද්ධයෝ කියලා කට්ටියක් හැදිලා මේකොල්ලෝ කිව්වා සුනිල් පෙරේරා කොපි කරනවා මේවා කොපි සින්දු මෙහෙම පීචං ගායකයෙක් කියලා මේ වගේ ගොඩාක් කතන්දර එක්ක. හැබැයි ලංකාවේ බිහි වුණා නම් ගායකයෙක් මගේ පුද්ගලික චොයිස් එක අනුව මම කියන්නේ සුනිල් පෙරේරා තමයි. මොකද මේ සමාජ ප්‍රකාශකයෙක්. මේ ගේන්නේ තනිකරම මේ සොසයිටි එකේ හැම් පිටීම පැතිකඩක්. එයා ගීතයකට ගෙන මේ සින්දුවකට මේ ටික ගන්න විදිහ මට හිතා ගන්න බෑ. මේක කොහොමද එන්නේ කියලා. උදාහරණයක් විදිහට කුරුමිට්ටු පාවෙන පීරිසියක් කියන සින්දුව. පාවෙන පීරිසියක් කියන්නේ මේ දවස්වල එන මේ අර අපි දන්නවනේ අර ඒලියන් ඇබ්ඩක්ෂන් එක පිටසක්වල ජීවීන් එනවයි කියලා විශ්වාස කරන විශ්වාසය සුනිල් ගන්නවා මේක හරිම දේශපාලන කියවීමකට. මේක ලංකාව ගැන උපහාසයකට ගන්න. එතකොට කුරුමිට්ට කවුද? මේ අඟහරු ලෝකෙන් එන කුරුමිට්ට අහන ප්‍රශ්න මොනවාද? ඒ ප්‍රශ්න වලට අපි උත්තර දෙන්නේ කොයි විදිහටද? මේක ළමයි දඩිබිඩි ගාලා අල්ලගත්තා. ළමයි හිතුවා මේක ළමයින්ට කියන සින්දුවක් කියලා. සහ මේක ප්‍රසංග වේදිකාවටත් උන් වෙන ස්වරූපයකින් අරගෙන ආවා. අනිත් එක ඒ සුනි මේ ජිප්සීස්ලා ගේන හැම දෙයකම ඒ කලර් එක ඒ කියන්නේ ප්‍රසංගික කලාව ගුණය කියන එක හැම් පිටින්ම තියෙනවා. අර එකතන ඉඳගෙන අත් දෙක බැඳගෙන කියන ගීත කලාව නෙමෙයි මේක. මිනිසුන්ට දැනෙන මිනිසුන්ට විෂුවලයිස් වෙන මිනිසුන්ගේ ෆැන්ටසියට ගිනියන ස්ටයිල් එකක් තියෙනවා. හැබැයි මතක් කරන්න චින්ත සුනිල් පෙරේරා මේ කියන්නේ ජිප්සීස් නායකයා ඔහුට එහෙම අර එකතන විඳින්න පුළුවන් අපිට අත් දෙක බැඳගෙන මේ අහන්න පුළුවන් සින්දුරියකුත් තියෙනවා. ඔව් ඔව්. දැන් ඔය මට අයිති කඳුලයි ඔබතුටුවේ මුල් දිනේ වගේ ගීතත් එහෙම බැලුවොත් සුනිල් පෙරේරා කියන්නේ මේ එයාගේ නොවන සින්දු වගේ. එයාම කියන්නේ සුනිල්ම කියන්නේ ඒවා එයාගේ කියලා හිතා ගන්න බැරි. මොකද ඒ රොමැන්ටික් වොයිස් එක නෙමෙයි සුනිල්ගේ තියෙන්නේ. කෑ ගහලා කියන දෙයක් තියෙනවා. ඒ කියන දේ සම්පූර්ණයෙන් හොඳ උදාහරණෙ මෑතකම රිලීස් වෙච්ච කොත්තමල්ලි ගීතේ පවා මේ කුරුමිට්ටෝ එන්නේ සොමිය කියලා කැසට් එකක. මේ සොමිය කියන කැසට් එක ආපු ගමන් අපේ අම්මලා තාත්තලිටන් කියන්නේ අපි පොඩි කාලේ එතකොට සෑහෙන්න කලබල වුණා. මේ සොමිය මොන ජරා වචනයක්ද මේක? මේ සොමිකාරයෝ අරුම්මුන් කියන පාදඩ භාෂාවට එන්නේ කියලා. සුනිල් මෙතනදී මාර
තැනකට ගියා. එයා කිව්වා මේ සොමිය කියන්නේ මේ හොඳ වචනය. සොමි ගුණය. සෞම්‍ය ගුණය කියන එක තමයි අපි මේ එළියට ගෙනාවේ කියලා. මේ විදිහට මේ කොයි වෙලාවකවත් අර ප්‍රබුද්ධව කවුරු හරි ගේන්න කතිකාව මග ඇරියේ නැහැ. නිකන් අහුන්නෑ වගේ හිටියේ නැහැ. ඒකට දෙන්න උත්තරයක් සහ ඒකට දෙන්න හරි පරිණත උත්තරයක් එයාට තිබුණා. ඒ උත්තරය ඇතුලේ එයා ආයිමත් භාෂාව හෝ ඒ තියෙන සංස්කෘතික ආධිපත්‍ය ප්‍රශ්න කරන්න පටන් ගත්තා. ඉතින් මේ කුරුමිට්ටෝ කියන ගීතය මං කියන්නේ අපි දන්න ඕන වෙලාවක මේ සයන්ස් ෆික්ෂන් ඇතුලේ වුණත් ඒ කියන්නේ විද්‍යා ප්‍රබන්ධ ඇතුලේ වුණත් අපි ගන්නේ කුරුමිට්ටෝ හරි ඔය ඒලියන්ස් ඒලියන්ස්ලා ගැන කතන්දර එන්නේ මේ පරාරෝපණය කියන හැඟීම දනවන. ඒකට 77න් පස්සේ අපේ ආර්ථිකය විවෘත වෙනවත් එක්කම අපි ලොකුවට අත්දකිනවා මේ පරාරෝපණය කියන தත්ත්වය. මිනිසුන් ටීවී එනවා, ටීවී එක ලොකු විනාශයක් කරන විනාශයක් නේ මං කියන්නේ ඒක හරි පොසිටිව් දෙයක් මං කියන්නේ ඒ කාලේ හැටියට කතා කරේ මේක ලොකු විනාශයක් කියලා. මැජික් පෙට්ටිය හරි මොකක් හරි තමයි ඔකට කිව්වේ. මේ පරාරෝපණයට ගැලපෙන්නේ මේ කුරුමිට්ටෝ කියන කන්සෙප්ට් එක ගෙනාපු හැටි. මේකට මියුසික් ගෙනල්ලා තියෙන විදිහ, ඊළඟට ප්‍රශ්න උත්තර විදිහට මේක දෙපැත්තට අරගෙන යන විදිහ, කොයි දේශයේ ඉඳලාද ඉන්නේ, අඟහරු ලෝකෙන් අපි එන්නේ, හරිම මේ හරිම සුන්දරයි මේ අත්දැකීම. හරි බරපතලයි. චින්තර මතක චින්තර මතක නම් කියන්න පුළුවන් ගැහනුන්ට එහෙ කොහොමද මේ 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 කියලා එහෙම ප්‍රශ්නයක් අහන තැනකදී කියනවා එයාලා දන්නවා නියම තැන. ඒ වගේ හරිද සුනිල්? එයාගේ ෆිලොසොෆි එක තමයි එයාගේ සින්දුවත් ලියන්නේ. හරි හරි. ඒක තමයි වැදගත්ම දේ. ඒක ඒකෙදි මතක නැහැ ඔය පදපේලිය කොහොමද. ඒක කුරුමිට්ට විදියට උත්තර දෙන්නේ සුනිල් පෙරේරම තමයි. ඒ කියන්නේ සුනිල් පෙරේරාගේ ෆිලොසොෆි එක ගේන්නේ මොකද මේ පොළවට එළියෙන් යාගේ ෆිලොසොෆි එක තියෙන්නේ. අද පවා මං හිතන්නේ ඒ කියන ගායකෙක් විදියට යාදරන සිතුවිලි හෝ අදහස් සමුදාය බාර ගන්න පුළුවන් සමාජයක් තියෙනවා කියලා. මොකද හැමතිස්සෙම අපි ආටිස්ට්ලා හරි කලාකරුවෝ හරි ප්‍රබුද්ධයෝ හරි කියලා කියන්නේ මේ මොකක් හරි දෙන මහලා දෙන ඇඳුමක් ඇඳගෙන ඉන්න ට්‍රයි කරන කට්ටියක්නේ. සුනිල් කියලා කියන්නේ මම හෙළුවෙන් නම් මං හෙළුවෙන් සින්දුව කියන්නේ. ආයි මට ඕකෝල ඇඳුම් මහන්න ඕනේ නැහැ. අනිත් එකේ තියෙන වෙනස කියන්නේ දැන් අද අපි මේක රේඩියෝ එකක අහන්න පුළුවන්. මේක ගුවන් විදුලිය තහනම් කරනවා මේ සින්දු. මේවා හිතන්නේ මේ හරිම විනාශකාරී සාහිත්‍ය වනසන මේ අද පවා මං කියන්නේ ඒකයි මේ අපි ඉස්සරහට එන දේවල් බාරගන්නේ මාර විනාශ විදියට. හැබැයි මේ දේවල් තමයි අනාගතේ වෙන්නේ. චින්තගේ මතක පද, චින්තගේ කැමති පද මේ හැම එකක්ම එකතු වෙලා මේ අතීතයේ තියෙන දේවල් සහ අපට එදිනදා ජීවිතේ දකින්න හම්බ වෙන අපි නිරන්තරයෙන් කොඳුරන දේවල් අපට විමසා දැනගන්න පුළුවන්කමකුත් තියෙනවා. චින්ත මේ චින්තගේ භාවිතාව ඇතුලේ එහෙම නැත්නම් මේ භාවිතාව මහත් කරගන්න හරි මොකක් හෝ කාරණාවකට පරමාදර්ශ පූර්වාදර්ශ එහෙම තිබෙනවද? එහෙම පරමාදර්ශ පූර්වාදර්ශ වලින් ගන්න දේවල් මේ අපට අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඇත්තටම පුළුවන්ද ඒ දේවල් වලින්? පරමාදර්ශ හරි පූර්වාදර්ශ හරි වටින්නේ මම හිතන විදිහට. මම එහෙමනේ ඕන කෙනෙකුට පොඩි කාලේ ඉඳන් දැන් උදාහරණයක් විදිහට පොඩි කාලේ මම දහම් පාසල් යනකොට දුටු ගැමුණු මගේ වීරයෙක්. එතකොට දුටු ගැමුණු වගේ වෙන්න හිතන මිනිස්සුත් ඉන්න පුළුවන්. ළමයි හැදෙන්න පුළුවන් ඒ වගේ. එහෙම පරමාදර්ශ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි කාලයත් එක්ක මේ පරමාදර්ශ බිඳ වැටෙන එක හරි මේ පරමාදර්ශ බොල් කියන එක හරි තේරුම් ගන්න එක තමයි මං හිතන්නේ ජීවිතේ පරිණත වීම කියන්නේ. එතකොට අපි ඒක ජීවිතේ ලෝක හේදවාචකයක්. අපි විශ්වාස කරන මාර දෙවන්ද චරිත, මාර හිස් කිසි දෙයක් නැති චරිත කියලා දැනගන්න එක සතුටුදායක අත්දැකීමක් නෙමෙයි, ජීවත් වෙන්න ආසිතෝන අත්දැකීමක් නෙමෙයි. හැබැයි ඒකෙන්ම තමයි අපිට පුළුවන් වෙන්නේ අපි කියන්නේ අර මිනිහෙක් විදිහට වැඩෙන්න ඕනනේ. නිකන් අහස හෝ ගස්ගල් දිහා වඳින හෝ ඒ වගේ මිනිහෙක් වෙනුවට තමන්ගේ ජීවිතය තමන්ගේ අද්දෙකට අරගෙන තමන්ගේ ජීවත් වෙනවා කියන ගමන අරගෙන යන්න පුළුවන් මිනිහෙක් විදිහට වැඩෙන්න මං හිතන්නේ පරමාදර්ශ මැරෙන හැටි බලාගෙන ඉන්නවා. හරි, මේ අපි යන් මේ මතක පදයේ අපිට එච්චර ටිකක් මුණ ගැහිලා නැති එකක් MS ප්‍රනාන්දුගේ මේ හැමදේම අඳලා මේ ගීතය ගැන මොකක්ද චින්තා මේ විශේෂයෙන් මේ ගීතය තෝරා ගැනීම සම්බන්ධයෙන් චින්තාගේ අදහස? ඔව්, ඒක මේ මම කියන්නේ මේ හැමදා මණ්ඩලා කියන එක නෙමෙයි MS කේ තියෙන මාර්ම සින්දුව. හැබැයි හැමදා මණ්ඩලා කියන්නේ අපිට MS කේ ඇහිච්ච නැති සින්දුවක්. මේක මටත් හම්බුනේ මේ මම අන්තිමට ආසහින්ද YouTube එකේ ගිහිල්ලා හාරලා මේ ලින්ක් එක ගත්තේ. හුඟා පරණ අර ඒ දවස්වල මොනෝ රෙකෝඩ් කරපු මේ ස්ටයිල් එකම තමයි මේ සින්දුව තියෙන්නේ තාම. මේක මට මුණ ගැහුනේ අපේ ওই අලුත් කෙටි චිත්‍රපටි හදන තරුණෙක් DRG කියලා, දිනේෂ් රවීන්ද්‍ර ගුණරත්න. එයා පොඩ්ඩක් ඔය අමුතු දේවල් එකතු කරලා දේවල් කරන්න උත්සාහ කරනවා. අවසනාවකට මාධ්‍ය වලින් හෝ වෙනත් දේවල් වලින් ප්‍රචලිත වෙන්නේ නැහැ මේ දේවල්. ඔව්, සහාය ප්‍රචාරණ ලීඩක් ලැබෙන්නේ නැහැ. ඔව්, සමාජාතීය එකම ස්ට්‍රක්චර් එකක දේවල් ටිකක් පට්ට ගහමින් ඉන්නවා. හරියට රින් ටෝන්ස් වගේ ඒක නෙවෙන්නේ. මෙයා පාවිච්චි කරලා තිබුණා මෙයාගේ තීම් ට්‍රැක් එකට මෙන්න මේ සින්දුව. මේ චිත්‍රපටි භාවිතාව මේ හරිම මේ සිංහල භාවිතයක් නෙමෙයි. ඒ වෙනුවට නිකන් ටැරන්ටිනෝගේ නැත්තම් ඒ විදිහේ විලාසයක්, සිනමා විලාසයක් එක්ක තමයි මේ එතකොට මේ සින්දුව මැච් කරන්න යාට සිද්ධ වෙලා තිබුණේ. මට පුදුම හිතුණා. මම ඇත්තටම මට දැනෙච්ච විදිහට ටැරන්ටිනෝට උනත් MS ගේ මේ සින්දුව පාවිච්චි කරන්න පුළුවන්.
ඒ සංගීතමේ රිද්මය ඒ පාවිච්චි වෙන බීට්ස් මේ දේවල් මේ මේ අර අපි දේශීය කියන මේ ඇකිලිල්ල නෙමෙයි මේ ගීතවල තියෙන්නේ විශේෂයෙන්ම හැමදාම අඬලා විතරක් නෙමෙයි MS ගොඩක් සින්දු වල MS කියන හොඳට අතපය දිගහැරලා සින්දුව කියනවා ඒ සින්දු මේ මේ මම පස්සේ හොයනකොට දැනගත්තේ එයාට භාෂා පහකින් විතර ගී ගන්න පුළුවන් ඒක හරි විශේෂ දක්ෂතාවයක් තිබිච්ච එක්කෙනෙක් ඒ වගේම මේ මේ මම හිතන්නේ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වෙනවා MS ප්‍රනාන්දු එයාගේ තියෙන දක්ෂතාවයන් නිසා හැබැයි අවාසනාවක මහත අපි අර අපි මේ ගායකයොන්ව හරියට කියවන්නේ නැහැ අපි හිතනවා මේගොල්ලෝ මේ 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 කියන පදවල තියෙන සරල බවක් හරි මොකක් හරි හරියටම සාහිත්‍ය කියන එක හෙනයක් විදිහට වැඩ කරනවා ගීතයක තියෙන මේ රසය හරි වටිනාකම හරි අදහස හරි එලියට ගන්න බැරි වෙනවා ඒක බාධකයක් වෙනවා කොටු කරලා ඒ කොටුවක් ඇතුළට දානවා ඕකනේ වෙන්නේ හැමතැනම අනිත් එක මේක අපිට උගන්වනවත් එක්කනේ ගීත රස වින්දනය මෙහෙමයි වචනවල අර්ථ මෙහෙමයි මේ අචනවල හැඟවුණු අර්ථ මෙහෙමයි හොඳයි මේ දේවල් තියෙන්න ඕන හැබැයි මේ දේවල් තියෙන්න ඕන ඊට වඩා එහාට යන දේවල් තේරුම් ගන්න මිසක් මේ දේවල් වලින් තාප්ප ගහන්න නෙමෙයි ඉතින් MS කියලා කියන්නේ ගොඩක් විශේෂයෙන්ම එයාගේ පාවිච්චි කරපු සංගීත ශෛලිය ගායනා ශෛලිය ඒ වගේම අර මැණිකේක තොටුපළිවරු පදිනවා වගේ නෑ මේ වගේ ගීත මේ දේවල් මං හිතන්නේ අපි සාකච්ඡාවට ගත්ත ලංකාවේ මං නම් කියන්නේ නැහැ ප්‍රබුද්ධ ගායකයන්ට වඩා මේ ගායකයන්ව නැවත වරක් හෝ අපිට කියවන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ සමාජයක් විදිහට අපිට වෙන අවපාතයන් ගොඩක් නැති කරගන්න උදාහරණයක් විදිහට ඔය අපි අතීතයට දුවන ගතිය නැත්නම් අපි රජ කාලේ බදා ගන්න යන ගතිය මේ ගති එන්නේ අපි අර තෝරා ගන්නා වූ සංගීතයේ කියන කොටස අපි තෝරා ගන්නා වූ සිනමාව කියන කොටස ඒ ඔක්කොම බැඳිලා ඒක නිසා මේ මේ මිනිස්සු තමයි ඇත්තටම විකල්පයක් විදිහට තියෙන්නේ මේ දේවල් ආපහු අපිට එළියට ඇදලා ගන්න වෙනවා එළියට ඇදලා අරගෙන අපි බලන්න ඕන මේවා කොහොමද වටිනාකම මැනෙන්න ඕනේ මේ විදිහට මේවා කොහොමද ඊට සාපේක්ෂව ලෝකේ අනිත් රටවල් වල සිද්ධ වෙච්ච ව්‍යායාම හෝ සංස්කෘතික දේවල් හෝ එක්ක ගැලපෙන්නේ ඒ වෙනුවට අපි කොටුවක් හදාගෙන බිංගියක් අසර රිංගල වගේද මේ නිර්මාණය ඇවිල්ලා තියෙන්නේ නැත්නම් ඒවත් එක්ක පැරලල් ඉන්න ට්‍රයි කරන එකක්ද ඒ අත්දැකීම් එක්ක ෂෙයා වෙන්න ට්‍රයි කරන එකක්ද අන්න එහෙමනම් ඒ කියන්නේ අපි පොඩි විවෘත අත්දැකීමකට ගිහිල්ලා තියෙනවා නැත්නම් අපි සංස්කෘත අත්දැකීමක ආපහු බිංගියක් හෝ ලෙනක් හෝ හොයමින් තමයි ඉන්නේ චින්ත මේ පද රචනයේ මේ සංගීතය කාගේද චින්තර මතක නම් කියන්න පුළුවන් මට මේ මුණ ගැහිලා නැති හින්දා ඇත්තටම මේ නුහුරු ගීතයක් නෑ මට ඇත්තටම මේ ගීතේ මේ මේක අපි අහනකොට තේරෙයි එක කොටසක් කියන්නේ කාන්තාව. එක කොටසක් කියන්නේ MS. හැමදාම මණ්ඩලා දුක් අඳුළු බීලා සැරිසරමේ ඒ මේ අතේ MS කේ තියෙන අර අපි කියන්නේ නිකන් ඇල්කොහොලික් නිදහස. ඒ නර්තනය MS හැමදෙස්සෙම සින්දු කියනකොට නටනවා. මේ නැටුම හරි විශේෂ නැටුමක්. අනිත් අය වගේ නෙමෙයි MS ට හොඳට නටන්න පුළුවන්. මේ නැටුම එයාගේ විෂුවල් එක දැක්කේ නැතත් එයාගේ හඬේ තියෙනවා. අපි අහනකොට අපිව නැට වෙනවා ඒකට. නැත්තම් ඒක හරීම මේ විශේෂ දක්ෂතාවයක් හරීම සජීවී බවක් මේ මිනිස්යාගේ තිබිච්ච. මම අර හැමතිස්සෙම කියනා වගේ ඊට පස්සේ MS ලා හැදුනට AMS හැදෙන්නේ නැහැ. අර සොක්‍රටිස් එක පාරක සොක්‍රටිස් ඒ දවස්වල ඉඳන් විරුද්ධ වෙනවා එයාගේ දේවල් පොත්වල ලියලා තියෙනවට. මොකද ඒ පොත්වල ලියලා තියෙන එක කියෙව්වා කියලා අයි එයාගේ අදහස යන්නේ එතනින් එහාට. ඒකට ඒ සොක්‍රටිස්ම ඉඳලා සොක්‍රටිස්ම කියන්න ඕනේ. මෙහෙම ගීත 10ක් තෝරගත්තේ මේ අපි ගැන හිතලාද නැත්නම් චින්තන මේ වෙලාවේ මේ මොහොතේ අහන්න ගීතයක් නිර්මාණය වෙලා නැද්ද නිර්මාණය වෙනවා අඩුද ගීත කියලා ගන්න පුළුවන් දේවල් අපට එහෙම ඉස්සර වගේ කියන්නේ තාමත් වහරන 70 ස්වර්ණම යුගයේ වගේ නැද්ද අපිට එහෙම කියන්න අමාරුයි මොකද මේ ඒ කියන්නේ සාපේක්ෂය නිසාද ඒක ඔව් ඒ කියන්නේ එකක් අපි දන්නේ නැහැ ඉස්සරහට මොකද වෙන්නේ කියලා සමහර වෙලාවට අපි හිතන්නේ නැති නිකන් ගංගම් ස්ටයිල් වගේ සින්දුවක් ලෝකේ මාර සින්දුවක් වෙන්න පුළුවන් ද ක්ලාසික් එකක් වෙන්න පුළුවන් ද නැහැ කාලෙකට. මොකද මේ අපි අනාගතය ගැන මේ විදිහට නිශ්චිතයන් වලට යනවට වඩා දැන් මම ටිකක් පරණ මිනිස්සෙක් නේ 70 80 90 ඒ කියන්නේ මම මගේ තරුණ කාලය ගත වෙච්ච වයස. ඉතින් මට සින්දුවක් මතක් වෙනකොට හරි මම මතක පද කියන වචන ඔස්සේ මාව ආපහු අරගෙන යන්නේ. මම මගේ ජීවිතේ පිරිමින් සහ ගැහැණුන් එක්ක ආදරයෙන් වෙලිච්ච තැන්වල ඇහිච්ච සින්දු නැත්තම් ඒ තැන්වලදී මට දැනෙච්ච සින්දු. එතකොට මගේ අතීතය වහරන්න සහ මගේ අතීතේ ක්‍රැක්ස් ඇති කරන්න මම විශේෂයෙන්ම තෝරගන්නකොට සින්දු ටික මම හිතුවේ මගේ ජීවිතේ පැල්මක් ඇති කරපු දැන් මොනවා මේ නිකම්ම ඔහේ ගලාගෙන යන එකට තල්ලුවක් දෙනවට වඩා මාව හිතන්න තල්ලු කරපු මාව මට පොඩි රෙසිස්ටන්ස් එකක් නැත්තම් මාව පොඩක් තිරිංග දැම්මා වගේ කරපු සින්දු මොනවද කියන එකත් එක්ක තමයි මම මේ සින්දු ටික තෝරගත්තේ මම කපලා කතන්දර 10ක්
විදිහට මට ගොඩනගා ගන්න පුළුවන් අදහසක් මම ඉතින් එකතු කරගත්ත සින්දු 10ක් විදිහට. ඔව්. අවියන් මේ රූකාන්තගේ සින්දුවක් තියෙනවා චින්තගේ ලිස්ට් එකේ මේ රේණු රේණු මල් මිටේ රේණු රූකාන්තට විවිධ අර්ථකථනක් තියෙනවා රූකාන්ත උ එහෙම තමයි. කාලයක රූකාන්ත ට්‍රෙන්ඩ් සෙටර් කෙනෙක් ප්‍රවණතා නිර්මාණකරුවෙක් විදිහටත් අපි හඳුනාගෙන තියෙනවා. තවමත් රූකාන්තරත් අර ස්ථාවර ජනප්‍රියත්වයක් තියෙනවා. ඒක වැඩි වෙනවද අඩු වෙනවද කියන එක ඒක රසික සමාජයෙන් තමයි අහන්න වෙන්නේ මේ යන ක්‍රමෙත් එක්ක. චින්තගේ මේ ගීතේ තෝරා ගැනීම සහ මම කැමති රූකාන්ත ගැන චින්තගෙන් අදහසක් දැනගන්න. ඔව් ඉතින්නම් අපි පැහැදිලි කරගන්න ඕන කතන්දරය තමයි දැන් රූකාන්තගේ රේණු රේණු වලට මම ආසයි කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. රූකාන්ත දැන් කරන හැම දෙයකටමත් මම කැමති වෙනවා. මොකද මම ළඟදී Facebook එකේ මම දැක්ක ලස්සන කමෙන්ට් එකක් මම හිතන්නේ අචල සොලමන්ස් හරි ඒ වගේ කෙනෙක් තමයි මේක ලියලා තිබුණේ මේ ජෝතිපාල මැරිච් එක හොඳයි කියලා. ජෝතිපාල මැරුන් නැත්තම් මේ වෙනකොට රාජ්‍ය නායකයෝන්ගේ පස්සේ ගිහිල්ලා ඒගොල්ලන්ට සින්දු හදලා කුණු වෙලා මරණකම් අපිට බලාගෙන ඉන්න වෙනවා. මේක තමයි මිනිසුන්ගේ එක සීමාවකින් පස්සේ දකින්න හම්බ වෙන සීමාව. අපි එහෙම දැක්ක අපේ ආටිස්ට්ලා විශේෂයෙන්ම කලාකරුවෝ එහෙම කොහොමද කුණු වෙලා මැරෙන්නේ කියලා. ඉතින් මම මේ කතා කරන්නේ රූකාන්තගේ ලස්සනම කාලය ගැන. රේණු රේණු මල් මිටේ රේණු. ඒක ඇත්තටම රූකාන්ත කියන්නේ ලංකාවේ පොප් සංගීතය ගත්තොත් මේ පොප් සංගීතයේ එක රැල්ලක් එහෙම් පිටින් හදපු මිනිස්සෙක්. ඒ කාලෙදී ආව පිළිගන්න අමාරු වුණා. ටීවී දිහා බලන් ඉන්නකොට අර දැන් බලනකොට ඒව මාර ෆැෂන් නෙමෙයි. ඒුණාට ඒ ෆැෂන් ඒ කාලෙදී මිනිසුන් හෙල්ලුම් කෑවා. මොකද්ද මේ මිනිස්සයා කියන්න හදන්නේ? සහ මෙයාගේ සින්දු වල තියෙන කෑලි අල්ලගන්න පොර කන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ මොනවාද මේ තේරුමක් හැදෙනේවද? මේක හරියටම මොන පිළටද මෙයා වැටෙන්නේ කියලා ගන්න. පස්සේ මං හිතන්නේ රූකාන්ත මෑතක වෙනකොට රූකාන්ත සහ අමරදේව එකට වේදිකාවේ සින්දු කියන මට්ටම දක්වාම ආවා. ඒක වෙන කතන්දරයක්. හැබැයි මේ රේණු රේණු ගීතය අපි දන්නේ නැති මේ ලස්සන කතාවක් තියෙනවා. අපි දන්නවා මේ ලංකාවේ වෛශ්‍යාව. ලංකාවේ ඕන රටක වෛශ්‍යාව වෘත්තිය කියන්නේ පරණම වෘත්තිය. මේ සින්දුවේ මේ අපිට උඩින් පේන තේරුමට වඩා රූකාන්තම මට ඇහිච්ච විදිහට එක දවසක් රේඩියෝ සංවාදයක් කිව්වා. ඒකට තමයි මම බැලුවේ ශාම මේක මාර කතාවක් කියලා. මෙයා මේ රේණු රේණු කියන්නේ මෙයා පාරේ දකින වෛශ්‍යාවකට. ඒ දැකලා ඒ සුරූපී ගැහණිය එක්ක මෙයාට ඉන්න බැරි වෙනවා. හෝ ඉඳලා හෝ මොකක් හරි වෙලා නැවත ආවර්ජනය කිරීමක් තමයි අපි මේ දකින්නේ. ගෙදර ඉන්නකොට මේ හැන්දෑවක මට ආපහු මතක් වෙනවා මේ රේණුව. ඒ මල ඉඹින්න මට බෑලු. ඒ රේණු මට විවෘත වෙන්නේ නැහැ, මට හම්බු වෙන්නේ නැහැ. මේ විදිහට කියනවා මේකේ තියෙන ලස්සන දේ. අපි දැකලා තියෙන වෛශ්‍යාව ගැන කියන සින්දු ලංකාවේ. ලඳුනේ ලඳුනේ පන්සල් යනකොට පොල් තෙල් අරන් යන්න වගේ දේවල්. අභිසාරිකාවන්ගේ. මං කියන්නේ මේ වෛශ්‍යාව ගැන කිව්වට වඩා ඒ වෛශ්‍යාවන් වෛශ්‍යාව වෘතිය දොන සින්දු තමයි. ඒ මිනිසු කරන වැඩේ ජොබ් එකක් අඩු ගානේ වෘතියක්. ඒ වෙනුවට මේකට වෙන අර්ථකතන දීලා මේක මේ පපුව නෙමෙයි ලැමද පේන්නේ, ලැම නැතුව පපුව පේනවද, මේ වගේ විකාර ගොඩාකට ගිනියනවා. මේවා సౌందර්ය විදිහට අපි අර්ථකතනය කරගෙනත් ඉන්නවා. මේක හරිම මේ මං හිතන්නේ පිස්සු තත්වයක්. අපි වෛශ්‍යාවක් ගැන ලියනවා නම් හරි වෛශ්‍යාවක් ගැන කතා කරනවා නම් හරි අපි අපේ අත්දැකීමකට අවංක වෙලා කතා කරනවා. ඒ ජීවිත ගත කරපු මිනිස්සු ඒ අත්දැකීම් ගැන කතා කරන්න ඕනේ. ඒ හඬවල් ඒ අත්දැකීම් දන්න හඬවල් විදිහට එදවෙන්න. රූකාන්තේ අනම්මනම් වලට යන්නේ. රූකාන්ත කියන්නේ මේක නරකද, මේක හොඳද, මේ මිනිස්යාගේ ජීවිතේ දිය වෙනවද කුණු වෙනවද, ඒව වැඩක් නැහැ. එයා ඒ දැකපු සුන්දර මතකය, ඒ ගැහණියගෙන් ඒ පොඩි වෙලාවේ යා වාහනයක එනකොට දැක්ක වෙන්න පුළුවන්, නැත්තම් පොඩ්ඩකට හම්බ වෙනවා වෙන්න පුළුවන්. මේක සුන්දර අත්දැකීමක් විදිහට මේ මිනිස්සු අරගෙන එනවා. එතකොට මං හිතන්නේ ඒ අපි ගත්තොත් එහෙම ඒ මොකක් හරි වෘතිය කරන කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම ගෞරවය වෙන්නේ ඒක. ඒ මනුස්සයව සාමාන්‍ය මිනිහෙක් විදියට පිළිගන්නේ. මම මේ ළඟදී TED Talks කියලා තියෙන එකක මම දැක්කා මේ අබ්බගාත ගෑනු කෙනෙක් ඇවිල්ලා කතාවක් කරනවා. එයා කියනවා මේ අබ්බගාත අපි ඉන්නේ ඕගොල්ලන්ව ඉන්ස්පයර් කරන්න නෙමෙයි. අපි හැමතිස්සෙම අබ්බගාත මනුස්සයෙක් දිහා බැලුවොත් එහෙම අපි හිතන්නේ ආනි බලන්න මේ මනුස්සයට වඩා අපිට කොච්චර දේවල් තියෙනවද. ඒත් අපි අයි දුකෙන් ඉන්නේ. අපි එහෙම පොසිටිව් තින්කින් එකක් ගන්න අර මනුස්සයාගේ ජීවිතේ පාවිච්චි කරනවා. මේක හරි ජරා වැඩක්. මේක කලාත්මක වැඩක් නෙමෙයි, මේක නොමිනිස් වැඩක්. මිනිසුන් හරිම මේ තත්ත්වයෙන් පිරිහෙලන වැඩක්. ඒ වෙනුවට තමන් ඒ මට්ටමට ගිහිල්ලා හෝ තමන්ගේ මට්ටමට ඒ මිනිසුන් අරගෙන හෝ මේ සංවාදය කරන්න පුළුවන් නම් ඒක තමයි සාධාරණ මනුස්ස සංවාදයක් වෙන්නේ. මං හිතන්නේ රූකාන්ත රේණු රේණු මල් මිටේ රේණු හරහා ඒ සුන්දර අත්දැකීම, ඒ සුන්දර ගැහැණියට වටිනාකමක් දෙන අතරේ ලස්සන්ට ප්ලේස් කරනවා. දැන් ගී පොතයි මේ විතයි කියලා කොන්සෙප්ට් එකක් තිබ්බනේ ওই මේ ඉස්සර තමත් තියෙනවා. හැබැයි මේ විත තියෙනවා ගී පොත නැති වෙලා වගේ එකක් තියෙනවා. දැන් ඒ කාලේ මේ කොන්සෙප්ට් එක ඇතුලේ මේ සංකල්ප ඇතුලේ මේ සෑහෙන දේවල් චින්ත සිද්ධ වුණා. චින්තත් ඔය හැම කණ්ඩායමකම වගේ ඉන්නවනේ, හැම තැනකම වගේ නියෝජනය වෙනවා. කෙටි චිත්‍රපට උල්ලකට ගියොත් චින්තය එතනත් ඉන්නවා, නැත්තම් ඔය පෙන්නන සඳහන එකත් ඉන්නවා. මං කිව්වේ චිත්‍රපටි වෙන සඳහන වල නෙමෙයි. හරිද? පොතක් එළි දකින්න තැනකත් ඉන්නවා.
හැම තැනකම චින්තත් තියෙනවා. චින්තත් මේකේ සක්‍රියයි. මම මේ කියන්නේ දැන් මේ 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 හැම තැනකම ඉන්න එක අතරේ මේ නිර්මාණකරණයේදී මේ දැන් මේ කියන මේ කන්සෙප්ට් එක, ඒ කියන්නේ එහෙම තිබ්බ සහසම්බන්ධ එක්ක නිර්මාණ වෙනවා අඩුවක් තියෙනවා නේද චින්තා? අඩුවක් තියෙනවා නේද කියලා මං ඔව්ද නැද්ද වගේ උත්තරයක් නෙමෙයි අහන්නේ. මාව නිවැරදි කරන්න, එහෙම අඩුවක් නැහැ මේක සිද්ධ වෙනවා කියලා. මම අහන චින්තකගේ අදහස කන්සෙප්ට් එක වැඩ වෙනවද වඩා මං හිතන්නේ මේ වැඩ වෙනවම අඩුයි. දැන් අර කිව්වා වගේ මෙහෙම මම පොත් එලි දැක්වීමක් අතින්නවා මේ 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 හැම තැනම ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි මිනිහෙක් හැම තැනම ඉන්නවා කියන්නේ. නෑ මම ඒක කිව්වේ නෑ. එතකොට මේ සියල්ල ග්‍රහණය කර ගැනීම හැකියාවක් තියෙනවනේ ජීවමානව මේ දේවල් දකින්නවනේ කොහෙන්වත් කනකින් කොනකින් ඇහෙනවට වැඩිය. ඒකේ මේ තියෙන වැඩේ වෙන දේවල් පොඩ්ඩයි තියෙන්නේ. ඒක නිසා හරිම ගිජුකමකින් අපිට යන්න සිද්ධ වෙනවා මොනා හරි දෙයක් තිබුණොත් එතෙන්ට. මොකද මේ අපිට එහෙම අවස්ථාවක් නැහැ. මොකද දේවල් සිද්ධ වෙන්නේ නැහැ ඒ වගේ. ඔව්. ඒ වෙනුවට මාර මේන් ස්ට්‍රීම් එකක් හැදීගෙන එනවා. සහ මේ වෙලාවේ ලොකු සංස්කෘතික වෙනස්කම් ගණනාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට මාරු වෙන එක නැත්තම් සිංග්ලිෂ් වෙන එක. ඒතොර සාහිත්‍ය නැවත සකස් වෙමින් තියෙනවා. අපි ගත්තොත් එහෙම සංගීතය නිකන් විකල්ප සංගීතය ඇතුළේ ඉංග්‍රීසි භාවිතාවක් තිබිච්ච බෑන්ඩ්ස් එක සිංහල භාවිතාවක් තිබිච්ච විකල්ප බෑන්ඩ්ස් සංයෝග වෙමින් තියෙනවා. වේදිකා නාට්‍යවල මේක වෙනවා. මේ විදිහට මේ වෙන මර්ජ් එකක් සිද්ධ වෙන කාලයක්. එතකොට සමහර වෙලාවට මේ අපේ අතීත කතන්දර ටික සොහොන්කොත් කරන්න සිද්ධ වෙයි කාලෙක. ඒක අපිට නවත්තන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මං කියන්නේ ඒක නරක දෙයක් කියලා නෙමෙයි. හැබැයි වෙන්න අවශ්‍ය විදිහටම 90%කට වඩා ඉතින් අපි ගත්තොත් එහෙම ඒක මේන් ස්ට්‍රීම් එකේ යන්නේ. ඒ මේන් ස්ට්‍රීම් එක කියලා කියන්නේ මේ හොඳ දෙයක් නෙමෙයි. හරියට මේ වෙන රටක තියෙන ධනවාදී විසින් මෙහෙවන මේන් ස්ට්‍රීම් එක වෙනුවට අපි අරගෙන යන්නේ මේ නිකන් බෝධි පූජා කවි වගේ තත්වයකට. දැන් ගීතයේ බෝධි පූජා කවියක් මට්ටමකට යනවා කියලා කියන්නේ මං කියන්නේ පිරිහීමක්. ඉස්සර ගත්තොත් මේ මෑතක මම මගේ මයිල් කෙලින් විච්ච වැඩක් වුණේ මේ ඕපන් ස්ටේජ් එක කියලා කියන්නේ මිනිස්සු සින්දු කියලා නටලා දඟලලා අපිට තිබුණ නෑ හොඳ ඒ වගේ සංගීත සම්දර්ශන. අපිට තිබුණේ එහෙම දූවිලි නටාගෙන බෝතල් වලින් ඔළුව කුඩු වෙන්න ගහගෙන මේව නරක දේවල් නේ. මේ මේක තමයි ඉතින් එන්ජොයිමන්ට් එක විදිහට අපි වින්ද 6-8 එන්ජොයිමන්ට් එක. අපේ ඇල්කොහොල් එක දන්න එන්ජොයිමන්ට් එක මේ. ඉතින් හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ස්ටේජ් වල කියන්නේ ආපහු කවි බණ වගේද? එතකොට මේ කවි බණ වලට අපි නටනවද? එහෙම නැත්නම් නැතිවම නවතින්නද යන්නේ? මේ ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ අපිට මේ 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 විනෝදාස්වාදය කියන එකට තියෙන ස්කෝප් එක හරි මේ තියෙන අපේ දිගපළල අඩු වෙමින් එන්නේ සංකෝචනය වෙනවා. ඒ සංකෝචනය වෙනවා කියලා කියන්නේ අපි ආපහු මේ දැන් අපේ එන්ටර්ටේන්මන්ට් කියන අපිට පොලිටික්ස් තමයි තියෙන්නේ. අපේ ජෝක්ස් කියලා අපිට ෆිල්ම් එකක් විකුණ ගන්න බැරි ඇයි? ෆිල්ම් එකක් මිනිස්සු බලන්නේ නැත්තේ ෆිල්ම් එකකට වඩා එන්ටර්ටේනින් ටීවී එකේ මේ මොකක් හරි දේශපාලඥයෝ දෙන්නේ ගහ ගන්නවා බලන එක. ඒක අපිට ගන්න බැරි තරම් ලයිව් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙහෙම එන්ටර්ටේන්මන්ට් කියන එක කෙලින්ම චූටි කෑලි දෙක තුනකට ඇකිලිලා තියෙන්නේ. ඉතින් අර ආටිස්ට්ලට කරන්න පුළුවන් දෙයක් නෑ. කාගේ හරි විකිනිච්ච සින්දුවකම මෙලඩි එක අරගෙන ඒකට වචන ටිකක් ලියලා ආයි ඒක අස්සෙම විකුණ ගන්නව ඇරෙන්න. මොනා කරන්නද ඉතින් අර විකල්ප කණ්ඩායම් කියන වෙන වෙන දේවල් කරන්න උත්සාහ කරනවා. මං කියන්නේ ඒක සාර්ථක වෙන එකක් නෑ. අපි යන්නේ වෙන පරිවර්තන යුගයක් ඇතුළෙන්. මේ කොයි පැත්තට පෙරලේද කියලා අපිට බලන් ඉන්න වෙනවා. ඒකත් එක්ක මෙමු අපි මේ ආචාර්ය වික්‍රමරත්නායකගේ ගීතයට මේ අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්. ඔව් මේ මේ වගේ සින්දු සාමාන්‍ය මේ වගේ වචන පාවිච්චි වෙන සින්දු මම අහනික නවත්තලා දාලා තියෙනවා. හැබැයි හේතුව මට එකක් තමයි මම මගේ අත්දැකීමක් විදිහට දන්නේ. මට මෙහෙම සුලලිත ඔය කියන ගේය පද වලින් සින්දු ලියන එක මාර ලේසි. ඒක ඒක නතින් ඒ වචන අරගෙන පෙළ ගහන එක ඒක පෙළ ගැහුවම අපිට මාරයි කියලා හිතන එකත් එක්ක මේක හරිම ලේසි සෙල් කරගන්න. අමාරු දේ තමයි එහෙම පාවිච්චි නොවිච්ච වචන වලින් පාවිච්චි නොවිච්ච අත්දැකීම් කියන එක. කියන්නේ මේ තියෙන මාමයිට් කුප්පිය හරි මොකක් හරි වෙන්න පුළුවන්. ඒක කොහොමද අපි අපේ එක්ස්පීරියන්ස් එකක් ඇතුලේ සින්දුවක කියන්නේ? දැන් ඕක නිකන් අර ඇන්ටනා කියන වචනේ එකපාරක් අමරසිරි පීරි සින්දුවකට පාවිච්චි කරාම මේක මාර ලොකු දෙයක් වුණානේ. මෙහෙම ගෙනාවා මට ගමට එන්න කුරුළු පිහාටුවක්. ඒ වගේ. හැබැයි තිය ඇන්ටනාව පාවිච්චි කරාට ඒක අනිත් වචන ටික ඔක්කොම තිබුණේ ආපහු අර පරණ වචන ටිකමයි. ඉතින් සමහර අය හිතාමතා මේ වචනම පාවිච්චි කරන්න හදනවා. ඒකත් මාර කැත වෙන වැඩක්. ඛේදවාචකයක් කියන්නේ මේ සින්දු කටේ තියන්න බැරි වෙනවා. මේක ලයිව් වෙන්න ඕනේ. කියන්නේ තමන්ගේ අත්දැකීමත් එක්ක මෙහෙම එකපාරට එන වැඩක් මිසක් මේව ට්‍රයි කරලා කරන්න පුළුවන් වැඩ නෙමෙයි. හරියටම කිව්වොත් එහෙම ෂෙල්ටන් පයාගල කතාවකට කියනවා මේ ගෙදර හදපු තෝසේ එකක් වගේ. ගෙදර හදන තෝසේ එක මේ කිරලා මැනලා මෙහෙම මෙහෙම ඔක්කොම අඩුමු කුඩුමු ගානට දාලා හැදුවට ඒ රහ එන්නේ කඩේ තමයි තෝසේ එක රහ. මොකද මේ මිනිහා මෙහෙම අත දිගහැරලා දාන එක ඇතුලේ හැදිලා එන එක. දාඩියත් එක්ක මිශ්‍ර වෙලා. ඔව්. කොයි විදියකින් හරි ඒ ආට් එක හැදෙන්නේ එහෙම. අරක මේ කිරලා මැනලා දාන එක ඒක හරියට නිකන් ඉංජිනේරුවෙක් සිමෙන්ති යනනෝ වගේ වැඩක්. ඉතින් ඒක වෙන කතාවක්. මේ වචන මම කොයිතරම් විවේචනය කරත් ප්‍රේමකීර්ති කියන මිනිස්යාගේ ජීවිතය ඇත්ත ජීවිතයක්.
ප්‍රේම කීර්ති යාගේ එයාගේ අත්දැකීම් ගේනකොට මේ වගේ විතර නෙමෙයි මේ වගේ සාපේ මේ මේ මේට පැරලල අත්දැකීම් ගානක් තියෙනවා තනිතරුවේ වගේ මේවැය තියෙනවා මේ මේ වචන වලින් කන්ට්‍රෝල් නොවිච් මම මේ කියන එක හරියට හරි තැනක් තේරුම් ගන්න ඕන දැන් උදාහරණයක් විදියට මානවසිංහගේ මහබෝවන්නම මානවසිංහගේ මහබෝවන්නම ගත්තොත් එහෙම මේක කොයිතරම් කිරවෙච්ච තැනක ආකෘතියක් ඇතුලේ සිද්ධ වුණාට ඒ මානවසිංහගේ ගුණය නිසාම මේකේ ලයිව්නස් එකක් අපිට දැනෙනවා ඒ වචන වලින් ඒක ප්‍රතික්ෂේප කරන්න මටවත් බෑ ඒ වචන අනම්මනක් නෙමෙයි මිනිහා හුස්ම ගන්න එක අපිට සින්දුවේ ඇතුලේ දැනෙනවා මේක මම කියන්නේ අර සජීවී මිනිහෙක් සජීවී අත්දැකීමක් හරි සජීවී වැඩක් විදියට හරි මේක ගෙනාවාම තියෙන රස දැන් ඒ වගේ අපි හැඟුම් වලට ඉඳදී මොහොතක් කියන එක මේ මම තාම නිතර නිතර අහන පරණ සින්දු ඒ කියන්නේ පරණ සින්දු මම දැන් අහන්නෙම නැති ගානට ගිහිල්ලා තියෙන්නේ හැබැයි මේක මගේ අතින් නිතර නිතර ඇහෙනවා මොකද ඒක ඒ තරම්ම ලස්සනයි ඒ තරම්ම රෑ හඳපානක ඇවිදගෙන යන ගතිය ඒ ගස් කොළන් වල සද්දේ මේ හැමදේම ඒ මූඩ් එක හැමම ක්‍රියේට් වෙන විදියට වික්ටර්ගේ වොයිස් එකත් එක්ක මේ මුළු බෑග්ග්‍රවුන්ඩ් එක මේ එන්වයරන්මන්ට් එක මාර ලස්සනයි උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම සිරකර හසරැල්ලෙන් හැඳුම් අපි හින හැමු සපුරා පැතුම් මතු ආත්මයේ හමු වෙන පැතුමින් යමු වෙන් වී හිමිදිරියේ මේ රෑ හම්බ වෙලා උදේට වෙන් වෙන්න යන දෙන්නේගේ කතන්දරයක් මේක කියන චූටි ඩීටේල් මේ කතාව කියන්නේ යා උනන්දු වෙන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ මෙයාට බඳින්න දෙන්නේ නැද්ද මෙයාව මරන්නේ ලෝනොත් මේවා වැඩක් නැහැ මේ දෙන්න හම්බ වෙලා වෙන් වෙන වෙලාවේ මේ දැනෙන ෆීල් එක මේක දෙවිදියක් කරන්න පුළුවන් එකක් තමයි මේ ෆීල් එක අරගෙන ගිහිල්ලා බොරුවට ගස් කොළන් ගනයි තරු ගනයි සින්දුව කිය කී ඉන්නේ එහෙම නැත්තම් අමුවෙන්ම මේ දෙන්නගේ එක කියන එක හැබැයි ප්‍රේමකීර්ති මේ දෙකම නෙමෙයි කරන්නේ ප්‍රේමකීර්ති හරියටම අර එන්වයරන්මන්ට් එකේ තියෙන දේවල් එක්ක මෙතන සිද්ධ වෙන දේ අපිට දැනෙන්න සලස්සනවා. ඒකයි අර සම්බන්ධය, ඒකයි අර මම කියන අර ලයිව් ගතිය, සජීවී මොහොත කියන එක. ඉතින් මේ සින්දුව හරිම ලස්සන සින්දුවක් විදිහට, හරිම රොමෑන්ටික්, හරිම මේ මොකක් හරි දෙයකින් මේකට ඕන අත්දැකීමක් ඔබන්න පුළුවන් ගතියක්. ඒ කියන්නේ අපිට ගිහිල්ලා අපේක හේතු කරගන්න පුළුවන්. ඔව්. ඕන එක්කෙනෙකුට මම හිතන්නේ. හැමෝටම මේ වගේ මොකක්ද දෙයක් වෙලා තියෙනවා. හරියට මම කියන්නේ මේ කැලේකට ගිහිල්ලා හඳ තියෙන වෙලාවක ඉඳීම විතරක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ ආදරය ගැන මොහොත වෙන්න පුළුවන් නැත්නම් මේ පරිසරය ගැන මොහොත වෙන්න පුළුවන් මේ කොහෙන් වුණත් අපි මේ අත්දැකීමට එකතු වෙනවා මේක ට්‍රිපි මම කියන වචනේ හරිම ට්‍රිපි සින්දුවක් ඒ වගේ සින්දු අපේ මේ සංගීත කෝෂයේ තියෙනවා හරි අඩුයි ගීතය ගැන සිනමාව ගැන නිරන්තරයෙන්ම චින්තා කතා කරනවා සිනමා භාවිතාව ගැනත් මට චින්තකෙන් අහගන්න ඕන මොකද සිනමාව ගැන චින්තා සෑහෙන්න උනන්දුයි මම දන්නේ තරුණෙක් විදිහට කොච්චර එහෙම උනන්දුයෙන් ලියනවද කරනවද කියන එක ඒක එපා වෙන්නේත් නැහැ සමහර විට ලියන තරමටම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ ප්‍රතිඵලයි කියන්නේ ඒක පෞද්ගලික ප්‍රතිඵලයක් විදිහට නේ මම ඒක චින්ත ලියන්නේ මේක අල්ලගනින් මේක අල්ලගෙන මේ වැඩේ කරපන් මේකට උනන්දු වෙයන් මේක මෙහෙම කරොත් අපිට මේක ගොඩදා ගන්න පුළුවන් කියන තැනින් ඒ කියන්නේ බහුතරයකට කතා කරන දේ තේරෙන්නේ නැති ගතියක් තියෙනවද කියලා වෙලාවකට නිකන් පාඩුවේ පැත්තකට වෙලා ඉදදී හිතෙනවා සිනමා භාවිතාව ගැනත් මම කැමති චින්තකෙන් නිකන් අදහසක් දැනගන්න ඊළඟ ගීතේ මතක පදයට යන්න කලින් සිනමාව කියන එක ඇත්තම මම හිතන්නේ කතා කිරීම නවත්තන්නව නම් නවත් හොඳ මාතෘකාවක් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ වෙලාවක මේ වැඩේ තියෙන අර කිව්වා වගේ මේ මම අනුන්ට වාතයක් වෙනකන් සිනමාව ගැන කතා කරනවා. ඒ වගේ දෙයක් වෙලා තියෙන හැම නැතුව මේ මට වාතයක් වුණා කියලා එක නවත්තන්න විදියකුත් නැහැ. මොකද ඒ කතා කිරීම ඇතුළේ තමයි මට ආපහු මගේ ඉන්ස්පිරේෂන් එක හරි මොකක් හරි දේ හම්බු වෙන. සහ ඉතින් ලේසි ගමනකට වඩා කොහොමුණත් අමාරු ගමනක තියෙන ෆන් එක වගේ එක වැඩිනේ. නමුත් සිනමාව ගැන මට තියෙන අදහස මේ සිනමාව රිදී තිරෙන් හරි හෝල් එකෙන් හරි ගැලවෙනවා කියන. ඒ කියන්නේ මේක මේ විදිහට දුවන්නේ නැහැ. මේ වෙනුවට පොඩි පොඩි මාධ්‍ය ජංගම පොඩි පොඩි උපකරණ වලට මේ සිනමාව වෙනවා. දැන් උදාහරණයක් මේ මෑතක ජනප්‍රිය වෙන ගප්පියා දැන් තරිඳු විජේසේකර වෙන්න ඕනේ යගේ නම මම හිතන්නේ. චින්ත මං හිතන්නේ කල්ට් එකේ චින්තකේ බ්ලොග් එකේ දීලා තිබ්බා. මං සංකේතීය පියා සහ ගප්පියා. සංකේතීය පියා සහ ගප්පියා. මේ කරන වැඩ තවදුරටත් ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි බලන්නේ. මේවා ලෝකෙම ඒ වගේ අදහස් තියෙන මිනිස්සු අතර ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. මේ විදිහ වැඩ ගොඩාක් සිද්ධ වෙනවා මේ මදිවට. දැන් සිනමාව ගැන වෙන්න පුළුවන් ඒවා මේ සිනමා පැයකමාරක දෙකක සිනමා කෘති විදිහට යනවා කියලා කියන්නේ එක ෆෝමැට් එකක්. සිනමාවේ තියෙන. ඒ වෙනුවට තව ෆෝමැට්ස් ගණනාවක් හැදෙන්න නියමිතයි. ඒවා සමහරවිට විනාඩි 3 ක්ලිප්ස් වෙන්න පුළුවන්. නැත්නම් විනාඩි 5 10 පැය 6 7 ඒවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ අනිවාර්යයෙන්ම මේ ඉස්සරහට මේ සිනමාව සයිබර් අවකාශයේම තමයි පවතින්නේ. මේකෙන් එළියේ ගිහිල්ලා මේ තියෙන බිස්නස් සිනමාව කියන එක සීමිතව තියෙයි. හැබැයි මේක නෙමෙයි ඕල්ටර්නේටිව් එක හරි බුද්ධිමත් මිනිස්සු හරි හිතන මිනිස්සු හරි පාවිච්චි කරන සිනමා මාධ්‍ය වෙන්නේ. ඒ වෙනුවට වෙනත් මාධ්‍යයන් බිහි වෙමින් තියෙනවා. ඒ මාධ්‍යයන් බිහි වෙන්නේ වුමනාව නිසාමයි. නැත්තම් ගිහිල්ලා මේ මිනිස්සෙක්ගේ පස්සේ ස්ක්‍රිප්ට් එකක් විකුණන්න ඇවිදිනවා කියලා කියන එක මම හිතන්නේ සිනමාකරුවෝ කියන හැමෝම අත්විඳලා තියෙන තත්වයක් නෙමේක. ඒක මහා කාලකන්ණියක් දෙකින්. භාවිත සිනමාව ගැන
මේ මොහොතේ මේ මොහොතේම භාවිත සිනමාවක් තියෙනවා. يعني ඉංග්‍රීසි චිත්‍රපටි ටිකක් ගෙනල්ලා පෙන්නනවා. ඔව්. ඉඳලා හිටලා සම්මාන කීපයකට බලා සම්මානේ බලාගෙන හැදෙන චිත්‍රපටි කීපයක් තියෙනවා. ඒ වුණාම රජවරුන්ගේ කතා ටික කරනවා අපව. රජ කතා ටික අපි වෙසක් නාට්‍ය විදිහට දැකලා තියෙනවා කලින්. ඒකම තමයි ඊට වඩා ඒක කැමරාවකින් ෂූට් කරනවා. ඒ ආරෙන්න අපි මේ අපි රජ කතා කරනවා කියලා අපි කරන්නේ නැහනේ. හරියට අර චීනේ හරි ඉන්දියාවේ අශෝක් කරනවා වගේ මාර නිර්මාණ නෙමෙයි. ෂොට්ස් දෙකකටවත් කැපෙන්නේ නැහැ කඩු සටනක් කිව්වට. ඒක තනිය ඈත හිටෝලා තියෙන ෂොට් එකේ තියලා කොටනවා දුවන මිනිසුත් පේනවා වැටෙන උණුත් පේනවා ඔක්කොම ඒ විදිහේ කියන්නේ කිසිම ඉන්ටෙන්සිටි එකක් නැති ඔහේ කියන්නේ ලාමක සිනමා. ඉතින් ඒක වැඩ කරනවා කියන්නේ ඕක තමයි ඉතින් පොදු ප්‍රේක්ෂාගාරයට ගන්න තියෙන දේ. ඒව රස විඳින්මින් ඉන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන ඉතින් අපිට ඒක බලනකොට hina යනවා නම් අපිට හිතනවා නම් දෙයියනේ පරාක්‍රමබාහු කියලා අපි හිතපු එක්කෙනාට වඩා ටිකක් මහා අප්සෙට් සීන් එකක් මේකේ තියෙන්නේ කියලා වගේ. ඉතින් අපිට ඒක රස විඳින්න බැරි වෙනවා අපේ ගැප් එක වැඩි. මම එයාට මේ නිකන් අතුරු ප්‍රශ්නයක් ගන්න දැන් චිත්ත කල්ට් එක හරහා ලියනවා මේ යම් යම් දේවල් ඒවා Facebook එකේ ෂෙයා වෙනවා විවිධ තව බ්ලොග් අඩවි වල ෂෙයා වෙනවා මේ කියවනවා. හැබැයි කියවන්න පුළුවන් නේ ඕන කෙනෙක්ට. කියවන්න පුළුවන් බලන්න පුළුවන්. මේකෙන් යමක් උකහ ගන්න පරම්පරාවක් ඉන්නවද? මේක ටිකක් මේ කියවන එක ගැන සවිඥානික වෙන පිරිසක් එහෙම චින්තන හම්බලා තියෙනවද? සාධනීයාකාරී පිරිසක්. එහෙම මාර පිරිසක් නෙමෙයි. හැබැයි එහෙම සතුටු වෙන්න පුළුවන් පිරිසක් හම්බුනාට වඩා වෙනස්කම් මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒ දේවල් මේ මම කියපු දේ හින්දා මේක වෙනවා වගේ ඍජු සම්බන්ධයක් තියෙන දේවල් නෙමෙයි. මේකත් පොඩි ඉන්ස්පයර් වෙන්න කාරණාවක් වුණා. ඒකලො දන්නේ නැතුවම කාලයක් තිස්සේ වැටෙනකොට වෙච්ච දේවල්. ඒක හරිම ලස්සන දෙයක්. ඒක අපි දන්නේ නැතුව වෙන දෙයක් ඇත්තටම. අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒකද? සවිඥානික කියවීමට වඩා අපි දන්නේ නැතුව අපිට අපිව වෙනස් වෙන කියවීම තමයි ප්‍රබල. දැන් උදාහරණයක් විදිහට මේ අපේ එක්තරා වගවානුවකදී ඔය එක්ස් කණ්ඩායම වගේ දේවල් වලින් මාතොට සංග්‍රහ වෙනකොට ඒකේ තියෙන කිසි දෙයක් අපිට තේරෙන්නේ නැහැ. මේ වචි පාවිච්චි කරන වචනත් අතර ලොකු හිල් තියෙනවා මෙහෙම. හැබැයි ඒක කියවන අමාරුවෙන් මොකද මේ අමුතු දෙයක් තියෙනවා කියලා හිතන හින්දා. මේ කියෙව්වහම වෙන්නේ ටික දවසක් යනකොට මේ අමුතු දෙය ගැලපෙන්න ඔළුවේ මොකක් හරි විදිහකට තර්ක පද්ධතියක් ගොනු කරනවා. දෙවනි සැරේ බලනකොට මේක තේරෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි ඒ කියන ඩයලොග් එකට වැටිලා ඉවරයි. එතකොට අපේ thinking structure එක වෙනස් වෙලා ඉවරයි. වෙනස් වෙමින් පවතින. ඉතින් ඒ structure එක වෙනස් කරගත්තෙන් පස්සේ ඒගොල්ලෝ මම කියන දේ කරනවද නැත්නම් වෙන කවුරුත් කියන දේ කරනවද නෙමෙයි අපි එක සංවාද තලයක වැඩ කරනවා. Discourse එකක්. එක discourse එකක් හැදෙනවා. හරි මේ අපි ඊළඟට යන් චින්තගේ මේ ඊළඟ මතක පදයට මං හින්දා ඔබ නැතගින් කඳුලක් හෙලන්න එපා. ඔව් මේකේ මේ ඇත්තටම අපි අර මම තෝරගත්ත මේ ආදර සින්දුවලදී මට කියන්න ඕන වෙන දේ තමයි අපි අර ආදරේ කිව්වහම තියෙන්නේ දැන් එකම ඕලාරික අත්දැකීම. මේ වෙන් වෙන එක මාර දුකක් පිරිමි නිකන් හොට්ටු පෙර පෙරඬනවා මේ ගෑන්ල මේක දාලා ගියා කියලා මේ විශේෂම රින්ටෝන් සින්දුවල එහෙම පවුල් ලවුල් වෙච්ච ඒවා මෙහෙම මේ හරිම කුණු ගොඩක් එකක් මේ කාලයට ගැලපෙන්නේ නැහැ. මේ කාලේ තියෙන සම්බන්ධතා ස්වරූපය හැටියට අපිට මේ මොකක්hari ආදරයක් බිඳ වැටීම කියන එක මාර දෙයක් නෙමෙයි. සහ ඉතින් ඒ ආදරයක් ඇතුලේ දෙන්නේ හරියට ආදරය කරනවා නම් ඒ ආදරේ බෙදා හදා ගන්නවා නම් ඒ වර්ධනේ සිද්ධ වුණයින් පස්සේ මුහුකුරායම සිද්ධ වුණයින් පස්සේ ඒකෝල් වෙන් වෙලා යන්න ඕන. ඒක එතනින් එහාට ගියොත් එහෙම කියන්නේ ආපහු අර ජරා ජීර්ණ වෙන තත්ත්වයට යනවා මිසක් ඒක වෙන වර්ධනයක් නෑ. සහ එහෙම වෙන් වුණා කියලා ආදරේ එක දෙයක් තමයි ආදරේ ඇතුලේ වෙන්වීමක් තියෙනවාද? ඔයගේ ප්‍රශ්න වලටත් මෙතනින් යන්න පුළුවන්. ඔව් විවිධ තර්කමාන. ඔව් ඒ කියන්නේ මම බදාගෙන ඉන්න තරමටද මගේ ආදරේ තියෙන්නේ. දැන් ඉතින් මම ආදරේ කරපු එක ආදරයක් විදිහට තියෙයිද? ඔව් මේ විදිහට. ඒ කියන්නේ මේ ඒක අපි ආදරේ දිහා බලන විදිහ දැන් කරුමේකට වෙලා තියෙන්නේ අපේ දැන් තියෙන සින්දුවල අපිට එකම විදිහට බලන්න පුරුදු කරලා ඒකෙන් වෙන නරක දේ තමයි පිහි අරගෙන ඇවිල්ලා අනින්න ඉඩ තියෙනවා මොකක් හරි බෑයි කිව්වා කියලා බෙල්ල කපනවා. මේ වගේ දරුණු ඛේදවාචක තත්ත්ව ඇති වෙනවා. මොකද මේ ඒක රේකී ආදරයක්. අර මේ ආදරයට මුල පුරන්න තමයි අර එන්නේ මේ ප්‍රේමයේ නම් රාගයෙන් තොර සන්තේලියසේ අචින්තයි. මේ වගේ බොරු මනස්ගත වලින් හදපු මෙහෙම ෆැන්ටසි ලව් එකක අනාථ වෙලා ඉන්නකොට මේ වගේ සින්දු ඉඳලා හිටලා පහළ වෙනවා. ඇත්තටම අපි ගත්තොත් මේ 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 වගේ මං පරණ මං කැමති ගීතවල ඒ වචනවල මම ආසම වචන ඇත්තටම ලියලා තියෙන ලූෂන් බුලත්සිංහ. ඒ එයාගේ වචනවල තියෙනවා ඒ එක්ස්පීරියන්ස් එක මං දන්නේ නැහැ කොහොමද එන්නේ කියලා. එක්ස්පීරියන්ස් එක හැමතිස්සෙම අර අපි දකින්න එකට වඩා පොඩ්ඩක් ඕෆ් තියෙනවා. සහරි විෂුවලි මේක නිකන් මාර රැඩිකල් මාර්ගයක් නෙමෙයි හරිම ප්‍රේමණීය හැබැයි පොඩි ඕල්ටර්නේටිව් ගතියක් තියෙනවා. ඒක ඒ දකින්න අපි නිතර දකින්න අත්දැකීම නෙමෙයි. ඒ වෙනුවට වෙන අත්දැකීමක් මේ හැඟීමට සමපාත කරනවා. දැන් මේ මං හින්දා කියන සින්දුවේ තියෙන්නේ හරියටම මේ ඒ දෙන්න කවදාවත් මුණ ගැහෙන හෝ කසාද බැඳලා ළමයි හදලා කෙලවර වෙන පෞල් ජීවිතයක් ගැන අරමුණු කරන දෙන්නෙක් නෙමෙයි. හැබැයි ඒ දෙන්න ආදරේ අඳුරගෙන තියෙනවා. ඒ ආදරේ මේ විදිහයි කියලා.
ඒ ආදරේදී මේ කවදාවත් මේ නෑදෑයොත් එක කෙලගෙන ගෙවල් තරහ කරගෙන පී මන්න උස්සගෙන මෙහෙම එන සටන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ආදරය පවතිනවා. මොකද ඒ ඒ බෙදා හදා ගැනීම ඒ දෙන්න තෘප්තිමත්. ඒ දෙන්න දන්නවා ඒ දෙන්නට මොකද්ද සිද්ධ වුනේ කියලා. එතකොට මේ අත්දැකීමක් විදිහට ආදරේ පරිණත වෙලා ඉවරයි. ඒක ආපහු කොලවලස්සම් කරනවද නැත්නම් එකගෙක ජීවත් වෙනවද නැත්නම් ආයි ඒගොල්ලන්ගේ පවුල් සංස්ථාව පවතිනවද කියන එකෙන් මනින්නේ නැහැ. මෙන්න මේ තියෙන හරිම මේ අපි කිව්වොත් එහෙම මේක හරි ලෞකිකයකට වඩා පොඩ්ඩක් ඉක්මවා ගිය අත්දැකීමක්. චින්තා ඔය කියන්නේ මේ නිකන් ලෞතුරු සිතුවිල්ලක් වගේ එකක්ද? ඒක ඇත්තට බර වෙච්ච ලෞ සිතුවිල්ල. අපි කිව්වොත් මොකද හේතුව මේ මමය මාගේය කියලා බදා වැළඳ ගැනීම වෙනුවට ආදරයට වෙන අර්ථයක් යෝජනා කරනවා. ඉතින් මෙන්න මේ අත්දැකීමකට මම මාර කැමතියි. මොකද අපි හැමෝම දන්නවා මේක මං හිතන්නේ ඕන මිනිස්සෙක්ගේ ජීවිතේ තියෙන්න පුළුවන්. අපි සමහර ආදරයන් පවතිනවා. ඒ ආදරය වචනවලට පෙරලෙන්නේවත් නැහැ. හැබැයි ඒක ආදරයක් විදිහට දෙන්නම් බෙදා හදාගෙන ඉවර වෙනවා. ඒ ආදරය ඇතුලේ දේවල් දෙන්න හුවමාරු කරගන්නවා. මේක මම ආදරේ කියලා හෝ මේ ආදරේ ලියලා හෝ මේක චැට් කරලා හෝ මේවනේ කොන්ක්‍රීට් කරගන්නේ නැති. හැබැයි නිදහසේ ගලාගෙන යන මං හිතන්නේ වඩා සුන්දර කාව්‍යයන් විදිහට අන්තිමට ඉතුරු වෙන්නේ මේ දේවල්. මේ අත්දැකීම ලූෂන් හරිම ලස්සනට ගේනවා. ඒ වගේම කපුගේ මාලිනී බුලත් සිංහලත් එක්ක එකතු වෙලා මේ කියන මේක හොඳට ගායනා කරනවා. විරල අත්දැකීමක් නිසාමත් ඒක ඒ තරම් ලස්සනට ගොනු කරගන්න පුළුවන් වීම නිසාමත් ඇත්තටම මම මේ මං හින්දා සින්දුවට හුඟක් කැමතියි. වැඩේ යන අතරතුරේ එක එක දේවල් මගෙත් ඔළුවට එනවා. ඒ දේවල් මම අහනවා. මොකද මේ අපේ මේ වැඩසටහනේ විදිහම තමයි මේ අපට දැන නැගෙන දේවල් විමසා දැනගනිමින් ඒවට අදහස් මේ ප්‍රශ්න පිළිතුරු වලට වැඩි මේවට මේ අදහස් විමසමින් යන එක. මේ භක්තිය ශ්‍රද්ධාව මේ අදි විශ්වාස ගැන මොකද චින්තගේ අදහස මේ මොහොතේ ටිකක් ප්‍රමුඛතාවයක් ඒ දේවල් වලට හිමි වෙලා තියෙනවා සමාජයේ. ඔව් මේ දේවල් ඇත්තටම හොඳ දේවල්. භක්තිය ශ්‍රද්ධාව විශ්වාසයන් නැත්තම් අපි කිව්වොත් එහෙම මොනවාද ඒවට කියන්නේ මේ කල්පිතයන්. මේ ඔක්කොම ගත්තොත් එහෙම අපි අදා ගන්න මේවට නිකන් කියන වචනේ මිත්‍යා කියලානේ. මං කියන්නේ මිත්‍යාව කියන එක හැමතිස්සෙම සත්‍යයට වඩා හොඳයි. මොකද මේ සත්‍යය කියන එක ඊට වඩා දරුණුයි. සත්‍ය කියන්නේ තේරුම් අරගෙන නිශ්චිත කරගත්තා වූ ගඩොල් කැටයක් වගේ හතරමායිම දන්නා වූ තත්ත්වය. ඒක ඇතුළේ ජීවත් වෙන එක බෝරින්. ඒ වෙනුවට මිත්‍යාවට විකාශනය වෙන එක හොඳයි. හැබැයි මේ මිත්‍යාව අපි බදාගන්න විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව වෙන්න පුළුවන්. දැන් භක්තිය කියන එක මේ යෝග ශාස්ත්‍රය ගත්තොත් එහෙම භක්ති යෝග කියලා තියෙනවා. තමන්ගේ ආධ්‍යාත්මය අපි කිව්වොත් එහෙම දෙවියන් කරාගෙන යන එක මාවතක්. ඒක ක්‍රියා යෝග කියලා වෙනම එකක් තියෙනවා. අපි දන්න ඔය ඇඟපත එහෙට මෙහෙට කරලා අඹරලා කරන යෝග හත යෝග. ඒක වෙන එකක්. ඉතින් මේ භක්ති යෝග කියන එකේදී තියෙන අදහස තමයි තමන් දිය වෙලා ඒ තමන් නොදන්නා වූ විශ්වයක් කරා දිය වී යාම. ඒ කියන්නේ තමන් අතාරිනෝ. තමන්ට මේක හරියටම මේ භක්තිය ඇත්තටම ගොඩක් ගැලපෙන්නේ ස්ත්‍රීන්ට. මොකද ස්ත්‍රියකට ගත්තොත් එමේ පිරිමියෙකුට කවදාවත් හිතාගන්න බැරි දියවිල්ලක් ස්ත්‍රියකට ආදරයක් ඇතුලේ කරන්න පුළුවන්. මේක අපි ගොඩක් වෙලාවට අහුවෙන්නේ නැති තත්ත්වයක්. අපි හිතනවා නෑනේ අපිත් මාරලව අපි මැරෙන්න හදනවා මෙහෙම කියලා. හැබැයි මේ ගැහැණියකගේ දිය වී යාම කියන එක හරි වෙනස්. ඒකොල්ලෝ ඒ තරම් ආදරය කරන්න කැමතිත් ඒකම. මොකද ඒ අර මමත්වයේ හෝ තමන්ගේ සීමිත තත්ත්වයේ ඊට වඩා ලොකු අවකාශයකට ගන්න පුළුවන් එකම අවස්ථාව ගැහණියකට මුණ ගැහෙන ආදරේ. ඉතින් මේ ආදරය ඇතුලේ භක්තියෙන් විතරයි මේ දේ දෙන්න පුළුවන්. කොයි වෙලේකවත් අනිකාව සැක නොකරන, අනිකාව ප්‍රශ්න නොකරන, අනිකාට අභියෝග නොකරන තමන්ගේ සියල්ල දීම සඳහාම බට ඕනනම් මාව මරලා දාන්නත් පුළුවන්, මාව නැති කරලා දාන්නත් පුළුවන් ඕන දෙයක්. හැබැයි මේ අවධානය මම බාර අරගෙන මගේ ආදරේ පූජා කරනවා. මේක භක්තිය. හැබැයි අපි දැන් මේ කතා කරන ශ්‍රද්ධාව භක්තිය මමත්වයේ ලොකුවට මල්ලා ගත්ත තැන. මගේ ජාතිය හෝ වෙන්න පුළුවන්, මගේ ආගම හෝ වෙන්න පුළුවන්. මෙහෙම මේක භක්තියක් නෙමෙයි. මේක හීනමානයක්. හීනමානයක් කියලා කියන්නේ මේ මට තනියම මට වටිනකමක් නැහැ. තනියම මිනිහෙක් විදිහට මට කරන්න පුළුවන් දෙයක් නැහැ. මං කරන දේ කට්ටියක් එක්ක එකතු වෙලා කිසිම තේරුමක් නැති කන්සෙප්ට් එකකට සංකල්පයකට මගේ කියලා රොත්තක් හදාගන්න. ගිහලා ඒකෙන් ගහනවා අනිත් අයට, ඒකෙන් වටිනකමක් හදාගන්න ගන්නවා. ඉතින් කොච්චර එහෙම ගැහුවත් හිස් දෙයකින් නැවත හිස්කමම මිසක් වටිනකමක් එකතු වෙන්නේ නැහැ. ඉතින් මේක ශ්‍රද්ධාව හෝ භක්තිය හෝ ආගම හෝ කියලා පටල ගන්න අරකයි. මේක පිස්සුව, මේක හිස්කම. සමාජයක් හිස් වෙනකොට, සමාජයකට බලාපොරොත්තු නැති වෙනකොට, සමාජයකට අනාගතයක් ගැන හැඟීමක් නැති වෙනකොට මේවා එනවා ප්‍රචණ්ඩත්වයන් විදිහට. මේක නැවත නැවත වෙන වෙන ස්වරූප වලට එන්න පුළුවන්. එතකොට ගස්ගල් වන්දනා කිරීම දක්වා වුණත් යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මිනිහ ගහකට වුණත් වඳිනවා නම් ඒ ගහට තමන්ගේ ඇත්ත භක්තියකින් වන්දනාමාන කරොත් එයාට achieve කරන්න පුළුවන්, එයාගේ මානසික සීමාවන් එයාට ජය ගන්න පුළුවන් වෙන්න පුළුවන්.
හැබැයි මේ ගහ මගේ මේ ගහට අත තියන්න කවුරුවත් ආවොත් එමෙ ඔක්කොම ගස් කපනවා වගේ සිද්ධියකට ගියොත් එහෙම ඒක අහපහු අපි අර ගෝත්‍රික යුගයට පොඩ පොඩ යමින් හරි මේ අපි මේ යන් මේ ඊළඟ ගීතයට පුන් පෝදා සඳෝබගෙන ආවොත් ඔව් මේකද ලූෂන් මතක තියෙනවා වගේම අර ලූෂන්ගේ සින්දු කීපයක්ම එකතු වුණා මේ හේතුව මේ මේ අත්දැකීම් වල තියෙන විශේෂත්වය මම අර කිව්වේ ආදරයේ විවිධ විවිධ මුහුණුවර කීපයක් මම ගීතවල දැක්ක තැන් ටිකක් තමයි මේ සලකුණු කරේ නතෝරලා ගත්තේ මේ පුන් පෝදා සඳ කියන සින්දුවේ තියෙනවා මාර ලස්සන කතාවක් ලංකාවේ ගෑණියෙක් අහන්න නැති කතාවක් මාලනී බුලත් සිංහල මේ සින්දුව අරහන් ඒ තමයි මේ අපි දන්නවා මේ දැන් නම් ටික ටික ඒක නැති වෙගෙන යනවා හැබැයි ලංකාවේ තාම තියෙනවා ගෑනුන්ගේ නිකන් හරි කාන්තාවකගේ ආදරය ඇතුලේ සමහරලාට කන්‍යාභාවය හොයන්න පුළුවන් පවිත්‍රතාව නැත්නම් වෙන කෙනෙක් එක්ක යාළු වෙලා හිටියද කලින් ඊට පස්සේ ඔයා මොනවද ඔයාගේ ඉස්සර මේ බොයෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් එක්ක ඔයා ගත කරලා තියෙනවා මේ වගේ ප්‍රශ්න නැත්තම් ඉන්ටර්නෙට් එකේ මොනවා හරි ආගෙන තියෙනවා මේ වගේ ප්‍රශ්න. ඉතින් මේ ටිකට මේ මාලනී බුලත් සිංහල මේ ආදරය ඇතුලේ මාර උත්තර ටිකක් දෙනවා. මං කියන්නේ මේක පිරිමියෙක්ම ලියපු එක තමයි මේකේ තියෙන අර උත්ප්‍රාසය වෙන්නේ. ඒකේ අයිරනි එක. හැබැයි මේ මෙයා ලියන පුන් පෝදා හඳ ඔබගෙන ආවොත් මම ඒක මල්වත්තියකට ගන්න. ඔයා හඳ අරන් එන්න. එහෙම වුණොත් නම් ඔයා ඉල්ලන තරු ටික කඩලා ගෙනත් දෙන්න. ඉස්සෙල්ල හැබැයි හඳ අරගෙන බිඟු තුඩු නොඇදුණු පියුම ගෙන ආවොත් මානසවිලේ පිපිච්ච මං එන්නම් සලු ඇඳගෙන වත් එක්ක උයන යවිදින්න යන්න. හැබැයි මේ මල ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න. අර කියන්නේ මේ මේ මම ඔක අහලා තියෙනවා මේ එක කෙටි කතාවක ඒ මනුස්සයා මං හිතන්නේ මට චරිතේ එච්චර මතක නැහැ. එයා අහනවා මේ මම මෙච්චර සුදු මල් වට්ටියක් එකතු කරගත්තා. මම පැන් දුවාගත්තා. මම පන්සලට යන්න ලෑස්ති වුණා. ඔයාට තිබුණේ එකම එක සාරියක් ඇඳන් එන්නේ විතරයි. ඔයා ඇයි ඒක කරේ නැත්තේ කියලා ආදර පැටලිල්ල. ඒ වගේ මේකේ මේ ආදරවන්තිය අහනවා. අර ආදරවන්තයා ඉල්ලන හැමතිස්සෙම කලින් යාළු වෙච්ච එකා ගැන අහනවා ඇති. එහෙම නැත්නම් කලින් තිබිච්ච සම්බන්ධතාවල රහස් හොයාගෙන ඇවිල්ලා රණ්ඩු කරනවා ඇති. සැක කරනවා ඇති. මේ වෙලාවේදී අහන හරිම ප්‍රගතිශීලී ප්‍රශ්න ටික. හරිම කාව්‍යාත්මකව අහනවා ලූෂන් මෙයාගේ වචන ටික ඇතුලේ. පිරිමියෙකුගේ මනස ඒ කියන්නේ ආදරයක් ඇතුලේදී ඇති වෙන්න පුළුවන් පිරිමියෙකුගේ තියෙන සීමිත මනසේ. මොකද මේක අපි ඔය තියෙන මේන් ස්ට්‍රීම් ලව් එක ප්‍රධාන ධාරාවේ ආදරය ගත්තම මේ ආදරය දුවන්නේ සැකේ හින්දානේ. ආදරය ආදරේ හින්දා දුවන එකක් නෙමෙයි. සැකය සහ රණ්ඩු හින්දාම තමයි ඒක ඉස්සරහට යන්නේ. ඉතින් මේකට හරි කෙලින් උත්තරයක් දෙනවා. ඔයා මොනවද කරලා තියෙන්නේ? එතකොට මේ අනිත් හැමදේම සම්පූර්ණ දුවා මගෙන් මේක අහන්නේ. එහෙමනම් අපි ආදරය කරනවා නම් හරියට ඒ තත්ත්වය දැනගෙන වටපිටාවට ගැලපෙන්නේ යථාර්ථය තේරුම් අරගෙන අපි ආදරේ පටන් ගමු. එහෙම නැතුව මේ හීන කතන්දර මගෙන් අහන්න එන්න එපා. කොන්ද කෙලින් තියන් ගෑණියෙක් අහනවා වගේ තමයි මට මේක පේන්නේ. මම ඒකින්ද මේ සින්දුවට හරිම කැමති. සහ මම කියන්නේ මේ ආදරය කරන පිරිමියෙක් වුණත් නැවත නැවත අහන්න හොඳ සින්දුවක්. මොකද මේ අපි දන්නේ නැතුව ට්‍රැප් වෙන්න පුළුවන් අපේ අර පිරිමි මනසේ තියෙන එක එක ගැටවලට. විවිධ සිනමා කෘතීන් වලටත් චින්ත සක්‍රියම දායක වුණානේ. මේ ලිවීමෙන් මොනවද චින්ත මේ පොඩ්ඩක් ඒක දැනගන්න මේ මොහොතේ අපි කතා කරමු ආදරය අංශු මාත්‍රයක්. ඒක මම උදේ ධර්මවර්ධනත් එක්ක ලිව්වා අධ්‍යක්ෂණය කරා. ඒකම උදයාගේ උදේ ධර්මවර්ධනගේ ඊළඟ චිත්‍රපටියේ මම තිරපිටපත ලිව්වා. ඔය කියන්නේ චාපහම චාපාරමපාන චිත්‍රපටියේ සහායක ප්‍රංශයේ සමහර කොටස් රූගත කිරීම කරා. ඊට පස්සේ මම බූඩි කීර්තිසේනත් එක්ක ඒ චිත්‍රපටියේ කොයි කාලෙකයිද කියලා මට විශ්වාසයක් නැහැ. හැබැයි චිත්‍රපටිය වැඩ ඉවරයි. ඊට අමතරව මම සංජීව පුෂ්පකුමාරගේ චිත්‍රපටියකත් එක්ක සම්බන්ධ වෙලා තිරපිටපත ලිව්වා. මම හිතන්නේ ලොකු ආందోళනයක් සිද්ධ වුණා ඒ පිටපත සම්බන්ධයෙන්. මේ වගේ එක එක දේවල් වලට මම සම්බන්ධ වෙලා තියෙනවා. මම දන්නේ ඉස්සරහටත් එහෙම පුළුවන් වේවි. වැඩ කරගෙන යද්දි කවුද එහෙම චින්තර නිකන් අපිට මේ මේ කියන්නේ අපේ සමාජ විවාහයේ තියෙන වචනේ අපිට මාධ්‍ය පාවිච්චි කරන්න බෑ. අපිට එකට මේ ගැටෙන්න හැප්පෙන්න පුළුවන් අධ්‍යක්ෂවරු කවුද හම්බුනේ චින්තරට එහෙම. මම ඇත්තටම මම වැඩ එකට වැඩ කරීම ඇතුලේ මම දැනගත්ත එක තමයි මට එකට වැඩ කරන එකට වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරේ හම්බුනේ තාමත් උදේ ධර්මවර්ධන. ඒ අරුණහම් මම දැන් නැත්තම් එකට වැඩ කිරීම කියන අදහස අතහැරලා තියෙනවා. ඒ මොකද තනි තනි මිනිසුන්ගේ තනි තනි අදහස් ධාරාවන් සහ වමනාවන් තියෙනවා. ඒ ප්‍රදේශවලට වැඩෙන්න. එතකොට ඒ අධ්‍යක්ෂවරු දෙන්නෙක් හරි එක දේ කරනවා නම් ඒ දෙන්න ආදරෙන් බැඳුනොත් විතරයි ඒක ලව් එකක්. ඒක මේ ලව් එකක් ඇදෙන්නේ. ඒක හරියටම කිව්වොත් එහෙම ඒක හෝමෝසෙක්චුවල් වගේ. ඒ ආදර සම්බන්ධය ඇතුලේ විතරයි ඒ දේ බිල්ඩ් අප් වෙන්න පුළුවන්. මොකද කැපකිරීම සහ
එහෙම බැලන්ස් එකක් හදන්න වෙනවා. ඉතින් ඒ දේ මට එහෙම අත්දකින්න හම්බුනේ ඒ අවස්ථාවේදී විතරයි. උදයත් එක්ක වැඩ කරපු ඒ අරුණහම අනිත් දේවල් වලදී මම මේ මාව චැලෙන්ජ් වෙන තැන් වලට ගියා. ඒ කියන්නේ අපි කැමති නැහැ අපි මොනවා හරි කන්සෙප්ට් එකක් හරි අපේ ක්‍රියේෂන් එකක් විෂුවල් එකක් හැදුවාම ඒක චැලෙන්ජ් වෙනවට. ඒක වෙනස් කරන්න වෙනවා. හැබැයි අපි ඒක නැවත නැවත වෙනස් කරන්න සිද්ධ වෙනවා. අපි මේ වෘත්තිමය විදියට හරි වැඩක් ඉලක්ක කරගෙන හරි වැඩ කරනවා නම්. ඉතින් එතනදී කොහොමද මගේ මමත්වයේ රිද්ද ගන්න නැතුව මම තවත් නිර්මාණ දේවල් වලට ඉඩ දෙන්නේ කියන එක්ස්පීරියන්ස් එක. මම කියන්නේ හැමෝම වැඩ කරන්න ඕන හවුල් වෙලා. ඒ හවුල් වීම ඇතුලේ මේ එන තුවාල වීම, ගැටුම් සහ හැම දෙයක්ම මේ තමන්ව තවත් පොඩ්ඩක් ඉරලා ලොකු කරන තත්වයකට තමයි හදාගන්නේ. ඒ වෙනුවට පොඩි වෙලා නෑ නෑ ඒක මගේ අදහස මාරම හොඳ එක, ඒක මෙයා නැති කරා කිය කී තැන් තැන් වල යනවට වඩා අපි දෙයක් එකට හැදුවා නම් ඒ හදපු දේ ඇතුලේ අපේ එක්ස්පීරියන්ස් එක ලොකු කරගන්න එක, අපේ ජීවිතේ ලොකු කරගන්න එක තමයි අපේ අවශ්‍යතාවය. මේ අත්දැකීම චින්තා නිකන් ලැබපු එකක්ද, චින්තකේ ඊළඟ තේරීම නැත්තම් මේ චින්තර නිකන් හිතුණා මේකට මම කැමති, මේකට මොකක් හරි මේ සාහිතුක කාරණා තියෙනවා මට කියලා. කාලය කොතරම් නපුරුද සොඳුරිය, කාලය කතරම් නපුරුද සොඳුරිය. මේ සින්දුව ඇත්තටම මේ මං හරිම කැමති සින්දුවක්. සමන්ත හේරත් මං හිතන්නේ යන්නේ සහ අමරසිරි පීරිස් මේ ගායනය කරන්නේ. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ සමහර ගායකයන්ගේ තියෙනවා මේ ඒකොල්ලෝ හරිම විධිමත්ව සංගීතය ප්‍රගුණ කරලා තියෙනවා. ඒකොල්ලන්ගේ හඬවල් ඒකොල්ලන්ට ඕන තැන්වලට හසුරවන්න පුළුවන්. ඒ අපි කියන්නේ අර පිච් කරන දේවල් අනම්මනම් අලංකාරය ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි මේ පුහුණුවම එක්තරා වෙලාවක දෙනවා රිජිඩ්නස් එකක්. අපි කියන්නේ පොඩි දෘඩභාවයක් කියලා, පොඩි එකතන ගල් කිරීමක් වගේ දෙයක් කරනවා. එතනදී අර හැංගීම එළියට පනින ගතිය අඩු වෙනවා. මං ගොඩාක් ඒ ප්‍රවීණ හරි හොඳට මාර ගායන කෞශල්‍යයක් තියෙන අයගේ දකින දේ තමයි පස්සේ අත්දැකීමේ තියෙන නැවුම් ගතිය නැති වෙනවා. ඒක නිසා වේලිච්ච ඒක අත්දැකීම මාර නිකන් චින්තනීය අදහසක් විදියට මොකක්ද එහෙම වෙන්නේ හේතුව. ඒක හැමතිස්සෙම එහෙමයි. ඒ කියන්නේ මම හිතන්නේ අපි මාර ලේඛකයෙක් වෙලා සාහිත්‍ය හරි මොකක හරි කියලා පැමිණෙන්න පටන් ගත්තොත් ඊට පස්සේ ලියන දේවල් වල ඒ වික්‍රමයේ විතරයි අපිට පේන්නේ. ඒ වෙනුවට අර දන්නේ නැති එකෙක් අත්දැකීමක් එක්ක ඇවිල්ලා බඩු ටික එකතු කරගෙන තමන්ගේ ප්‍රකාශනය ගොඩනගන එක නැති වෙනවා. ඔව්. ඒ කියන්නේ එයාගේ ලයිව් එක්ස්පීරියන්ස් එක දැන් ගායකයෙකුට අභියෝගයක් වෙන්න ඕන තමන් කියන සින්දුව. ඒ ගායනාව ඇතුලේ මං කියන්නේ අභියෝග වෙන්න ඕන පිච් කරන්න කොතනද කියන එක නෙමෙයි. අභියෝග වෙන්න ඕන මේ අත්දැකීම මගේ ටෝනල් එක්ස්ප්‍රෙෂන්ස් වලට ගන්න කොහොමද කියලා. ඒ අභියෝගය ජය ගන්නව වෙනුවට පිච් කරන්නේ කොහොමද, අලංකාරම වන්නේ කොහොමද, තාක්ෂණයන්ම වන්නේ කොහොමද කියන එක ඇතුලේ ගියොත් අපි වියලි ගීතයක් එළියට දානවා, වියලි නිර්මාණයක් එළියට දානවා. මට මේක තියෙනවා ප්‍රවීණ ගායකයෝ සම්බන්ධයෙන් ගොඩක්. හැබැයි මේ ගීතේ ගායනයට වඩා මේ ගීතේ පිටිපස්සේ තියෙන රචනාවේ මේ වචන පෙළේ ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය කියන එක හරිම ගැඹුරුයි. මේක ගැඹුරුයි කියලා කියන්නේ මම අර නිකන් මාරයි ගැඹුරුයි ලෙනක් වගේ මොකද්ද කියලා දන්නේ නැහැ කියන අදහස නෙමෙයි. ඒ වෙනුවට මම කියන්නේ මේක මේ අත්දැකීමක් විදිහට විඳින්න ඕන, භාවනාවකට යන්න ඕන එක්ස්පීරියන්ස් එකක් කියලා. අපි ජීවිතේ ලව් කරලා තියෙනවා නම් මිනිස්සු, ආදරය කරලා තියෙනවා නම් මිනිස්සු, ආදරේ තියෙන ඛේදවාචකය වෙන්නේ මේ ආදරේ වෙන්වී යාම නෙමෙයි. ඔය අපි අඬන දොඩන කතන්දරේ නෙමෙයි වෙන් වෙලා යන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආදරේ කරලත් එකටම හිටියත් මොනා වුණත් කාලය ගත වෙනකොට ඒ ආදරේ බෙල් එක ආපහු රින් වෙනව ඇහෙන්නේ නැහැ. කාලයේ විසින් ඒ අත්දැකීම පරණ කරනවා. ඒ කාලයේ විසින් ඒ සියුම් සියුම් තැන් ටික ටික මකනවා. මැකුණයින් පස්සේ අපිට අර තිබිච්ච විශේෂ සම්බන්ධතාවය, ඒ හුස්ම වැටෙන ගතිය දැනෙන්නේ නැතුව යනවා. ඒකයි මේකේ අහන ලස්සනම කතාව තමයි දුක කොයිතරම් ලස්සනද, ඒ දුක කොයිතරම් සුන්දරද. හැබැයි කාලේ නපුරුකම හින්දා මට ඒ දුක අමතකයි දැන්. මට ඒ දුකක් නැති වෙලා මිනිහෙකුට දුක් වෙන්නවත් නැති වුණාම කොහොමද තියෙනවද? මං කියන්නේ අන්නේ හිස්කම මිනිහෙක්. මං අවුරුදු මං හිතන්නේ පිරිමියෙකුගේ අවුරුදු 35න් විතර පස්සේ තමයි මේක හොඳටම දැනෙනව ඇත්තේ. ඒ හිස්කම කියන එක මිනිහෙකුට මේ අර හැඟීම් වලින් ආපු තෙතමනය නැත්තම් කැළඹිල්ල ඝට්ටනයන් මේ වගේ ඒවෙන් ජීවිතේ හදපු රැලි. අපි කියන්නේ ගඟක් වුණත් ගලනකොට හෙටමෙට හැප්පි හැප්පි කැළතෙන තරමට ගඟ මාර ලස්සන වෙනවා කියලා. මේ වෙනුවට අපි මෙහෙම සංසුන් තැනිතලාවකට වගේ ගියොත් මේ මිස් වෙච්ච දේ අපිට මිස් කරලා තියෙන්නේ අපි දෙන්න නෙමෙයි, අදාළ චරිත දෙක නෙමෙයි, හැබැයි කාලය විසින්. මට මේ වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා. ආදරය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, ගොඩක් දේවල් සම්බන්ධයෙන්. සමහරවිට මගේ පාසල ගැන වෙන්න පුළුවන්. ඒ පාසලට ගියාම මට දැනෙන දුක දැනෙන්නේ ඒ පාසල සම්බන්ධ අත්දැකීම් මාව ආපහු ඒ සංවේදී භාවයට ගේන්නේ නැති නිසා. මට මතකයි ඒක. ඒ මතකෙ තිබුණාට මට ඒ සංවේදීතාවය ඇහැ තෙමෙන ගතිය, පපුවට දැනෙන ගතිය එන්නේ නැහැ.
මොකද කාලය ගත වෙලා මේක හරි පරිපූර්ණ අත්දැකීමක් සමන්තේරත්ගෙන් ආපු මම හිතන්නේ මෙච්චරම වෙන්නේ නැති මේ අත්දැකීම ආවේ මොකද මේ ගැඹුර අල්ලන්න අමාරු ගැඹුරක් මෙයා කොහොම හරි අල්ලනවා බෙදා හදාගත් දුකවත් අද නැත ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරි ඒක මාර ලයින් එක චින්තකේ මේ ඊළඟ මේ මතක පදේට යන්නයි දැන් මේ අපේ සූදානම අපට යම් යම් දේවල් තව දැන කියා ගන්නත් පුළුවන් මේ කතා බහ කරන අතරම බඩුත් එක්ක හොරු 1969ට වගේ අපි යනවා මේක මේ දැන් ඔබ සිනමාව සම්බන්ධයෙන් මෙච්චර උනන්දු මිනිස්සෙක් මට මේ සින්දුව දැක්කම ඒක හේතුනේ චින්තන මේකම තෝරන්න මේකම මෙතෙන් විශේෂයෙන් දාන්න මේ හේතුනේ මොකද්ද කියලා මට දැනගන්න ඕනේ ඒක නම් මම ප්‍රශ්නයක් විදියට මහන්න ඔව් මම දන්නේ මේ මේ මේක අර දැන් මේ කාලේදී ජනප්‍රිය වේගන යන අර හිස්ටින් එකක් වාගේ ජීවිතේ කියලා සින්දුවක් ඒකත් මම අහලා නැතුව තිබිලා එකපාරට පෙරලිලා ආපු සින්දුවක් මම කියන්නේ ඊට වඩා ඊට වඩා මේක මේ අපේ තරුණ පරපුරේ හැරි මේ දැන් අපි ගත කරමින් ඉන්න අපේ පරම්පරාවේ හැරි තේමා ගීතේ වෙන්න ඕන සින්දුවක්. මොකද ඇත්තටම අපිට මොකද්ද වෙන්න යන්නේ කියලා අපි පැහැදිලි නැති තැනක ඉන්නවා. අහසේ තරු ගනින්න වේද දන්නේ නැහැ. මුහුදේ වතුර බොන්න වේද දන්නේ නැහැ. අපිව දන්නේ නැහැ කවුරුත් අපිව දන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි කවුද කියලා මිනිස්සු දන්නේ නැහැ. මම කියන්නේ මේක චිත්‍රපටියේ තියෙන අදහසට වඩා මේ මේ මේක මුලින්ම මම චිත්‍රපටියෙන් නෙමෙයි දැක්කේ මේක සින්දුවක් විදියට විෂුවල් එක දැක්කේ. මේ විෂුවල් එකේ ගාමිණී ජෝබේ වික්‍රම මේ කට්ටිය රඟපාන එකත් එක්ක මට මාර ෆන් එකක් තිබුණා මේ සින්දුවේ සහ මේ හරිම කෙලිලොල් විදිහට දඟල දඟල මේ කියන සින්දුවේ ඇතුලේ තියෙන හරි වේදනාවක්. ඒ කියන්නේ මේ අපිට මොකද්ද වෙන්නේ? අපි දන්නේ නැති પરම්පරාවක්. අපි මේ 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 ඉතිහාසෙ ලියවෙන්නේ නැති පරපුරක්. අපි කොයි විදිහට දන්තිමට කෙලවර වෙන්නේ? මේ ප්‍රශ්නේ හරිම විනෝදෙන් අහනවා. ඒ කියන්නේ මේක නිකන් මාර සම්භාව්‍ය විදිහට අඳාගෙන අහන්නත් පුළුවන් ප්‍රශ්නයක් නේ මේ අපේ පරපුරට කෙලවීමේ ඛේදවාචකය කියලා. එහෙම නෙමෙයි. සල්ලි එකතු කරන ගමන් නටනට කෝච්චි ඇතුලේ මේ සින්දුව කියනවා. අනිත් එක මේ කරුණාරත්න අබේසේකර මේ සින්දුව ලියලා තියෙන්නේ. ඒක නිසා මේ පද අතර තියෙන තේරුම් සහ පදවල ගැළපීම් අතර තියෙන තේරුම් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද මේ වගේ දේවල් කරන්න මම හිතන්නේ කරුණාරත්න අබේසේකර සහ තව කීප දෙනෙකුට තමයි මේ හාස්කම කරන්න පුළුවන් වුණේ. මේ ඉතින් මේක ඇත්තටම ගායකයෝ ටික පවා මම පස්සේ දැනගත්තා. මුලින්ම ඒකේ නළුවෝ සහ මේ මේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීතය තමයි මේකේ මට මාරම ගතියක් දුන්නේ. මේකේ මට දැනෙච්ච දේ තමයි මේ අපි කියන්නේ මේ කෝච්චියේ කිය කිය බඩුත් එක්ක හොරු එක ඇතුලේ නට නට යන මේ පරපුර මට මාර විදියට ළඟ මට හැමදිස්සෙම මට කෙලවෙච්ච වෙලාව කොහෙන් හරි එළියට බහලා අනාථ වෙලා එළියට එන වෙලාවට මගේ කටින් කියවෙන වචන ටිකක් මේ අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නැහැ මොදි වතුර බොන්න වෙයිද දන්නේ නැහැ අපි මොනාද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. අදට දැන් මේ මේ ආපු දුර ඇති කියලා මට හිතෙනවා. මොකද තව දුර ඇවිදගෙන යන්න අපට වෙලාවක් නැති හින්දා අද අපේ ගමන්සග යවුනේ නිර්මාණ අධ්‍යක්ෂ චින්තන ධර්මදාස. චින්ත බොහොම විවෘතව චින්තගේ අදහස් ඉදිරිපත් කරා. මේ ගීත ගැන කතා බහ කරන අතරතුරේ අපට දැනෙන හැඟෙන දේවල් අපේ හිත මුමුණන දේවල් අපි තව කෙනෙක්ගෙන් හලෝ කොහොමද මචං කියලා හරි අපිට සුහදම භාෂාවකින් අපි ආමන්ත්‍රණය කරන වෙලාවට අපි ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද අපි ඒ වගේ දේවල් තමයි චින්තත් එක්ක අද දවසේ කතා බහ කරේ. මේ මේ සියල්ලම පැත්තකින් තියලා මම දැන් අවසානට යන්න අවශ්‍ය නිසා චින්ත ගොඩක් වෙලාවට මේ විකල්ප ධාරාව නියෝජනය වෙන තැන්වල දකින්න ලැබෙනවා ටිකක් වැඩිපුර ඒ විදිහෙන් කතා බහ කරනවා. මට වෙලාවකට හිතෙනවා මේ මේ කාර්ය ඔවුන් කරන මේ වැඩේ මේ චින්තා මේ සාධාරණීකරණය කරන්න චින්තා එවෙනුම් පෙනී හිටින්න යනවද කියලා. ඒක ඇතුළේ චින්තර වෙන ඩැමේජ් එකක් වෙනවද කියන්න මම දන්නේ නැහැ. චින්තර හොදක් වෙනවද කියන්න දන්නේ නැහැ. මම අහන්නේ මෙච්චර මේ ආරෙම් මෙහෙන් කරුණ එකතු කරලා මම ගෙනාව එක තැනකට මේ ඇයි චින්තා මේ විකල්ප ධාරාවේ කියන්නේ ප්‍රධාන ධාරාවෙන් බාහිර විකල්ප ධාරාවේ නියෝජනය වෙන පුද්ගලයෝ වෙනුවෙන් ගොඩක් පෙනී හිටින්නේ. ඒක හොඳ ගුණයක්. මම නරකයි කියන්නේ නැහැ. ඒක ඇයි එහෙම වෙන්නේ? ඔව් නෑ මං කියන්නේ ඒක හොඳක් නරකක් ප්‍රධාන ධාරාව වෙනුවෙන් කවුරු හරි පෙනී ඉන්න එක නරකක් නෙමෙයි. කවුරු හරි පෙනී සිටිය යුතුයි. ප්‍රධාන ධාරාව වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින විචාරකයන් සහ ඒක ගැන කතා කරන මොකක් හරි තාර්කික පදනමකින් කතා කරන මිනිස්සු නැති නිසාම තමයි ප්‍රධාන ධාරාව මේ විදිහටම කෙලවෙලා යන්නේ. හැබැයි විකල්ප ධාරාවේ හැමතිස්සෙම තිබුණා මේ සංවාදයේ කියන එක සහ ප්‍රශ්න කිරීම ਵਿਚාරය කියන தত্ত্বයන්. හැබැයි මේවා තිබිච්ච දේ තමයි මේක හරියම වමේ ගතියක් තියෙන්නේ. අනිත් එක මේ ලංකාවේ තියෙන මහා මේ ජරා ජීර්ණ කාලකන්ණි පුරුද්දක් මිනිහෙක්ගේ හොඳ දෙයක් අගය කරන්නේ. ඔව් මේක මම වැඩ කරන්න ගියාම මට දැනුණා. ඒ කියන්නේ අපි අමාරුවෙන් කරන වැඩක් වෙන්න පුළුවන්. ඒ වැඩේ නොදක්ක වගේ ඉන්න ප්‍රමාණය මාර වැඩි. සොසයිටි එකේ අපි හිතුවොත් එහෙම මේ මොකක් හරි වැඩක් කරාම මිනිස්සු විචාරය කරලා බැනලා කෑ ගහලා නැති කරලා දාන එක කියන්නේ පොසිටිව් වැඩක්. ඔව්. ඒ කියන්නේ අපේ දේට රියැක්ට් කරනවා. ඒක සජීවි සක්‍රීයයි කියන්නේ. ඒක නෙමේ ක්‍රමේ මේ අලුත් දේවල් නැති කරන ක්‍රමේ ඒක නෙමේ නොදක්ක වගේ ඉන්න එක. ඔව්. ඇහුන් නැහැ වගේ ඉන්න එක. එහෙම දෙයක් උනේ නැහැ වගේ ඉන්න එක. ඒ නිශ්ශබ්දතාවය ඇතුළේ මිනිස්සු මැරලා යනවා. ඔව්. මේක හොඳටම දැකලා තියෙනවා. ඒ වගේම මට හරියටම දැනුණා මං වගේ අලුත්
එවුන්ගේ අමාරුවෙන් කරනකොට මොන හරි ඒකෝලංගේ ප්‍රකාශනයක් එළියට එනකොට මට ඒක අපි කියන්නේ අර නහර වලින් දැනෙනවා කියලා කියන්න හදන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ වෙනුවෙන් කවදාවත් මම හිතන්නේ අපේ රටේ සංස්කෘතිය හැටියට මේ බොහොම ස්තුතියි කියලා කියන්න පැකිලෙන જાතියක්නේ අපි. මිනිහෙකුට ඒ කියන්නේ මොකක් හරි වැඩක් කරාම ලස්සන ඇඳුමක් අඳදාම ලස්සනයි කියලා කියන්නේ නැහැ. ඒ වගේ මහා හැමදේම හිතේ ඇතුලේ ගුලි කරගෙන හැමදේම Tamanට තර්ජනයක් වෙයි කියලා හිතාගෙන මුගේ වැඩේ ඒ මොකක් හරි අලුතෙන් වැඩක් ආවොත් මේ වැඩෙන් තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතන්නේ. හිතන්නේ නැහැ තමනුත් ඇතුළුව මේ ලොකු පදාසයක් හදාගන්න ක්‍රමයක් ගැන නෙමෙයි. මේක ව්‍යාප්ත කරන ක්‍රමයක් ගැන නෙමෙයි. හැමතිස්සෙම මේ ගුලි වෙවි මට මොකද වෙන්නේ මට මොකද වෙන්නේ. මමම මාගේ මේන්ටේන් කරන්න තමයි හදන්නේ. මේක මම මුලින්ම හිතාගෙන හිටියා මේක මේ කමක් නැහැ බඩ රස්සාව වගේ තනකින් නම්. ඒතොර තව එක්කෙනෙක් ආවොත් මගේ රස්සාව නැති වෙයි කියන එක ඒක අහිංසක උත්සාහයක්. හැබැයි එහෙම නෙමෙයි මේක පුරුද්දක් විදිහට එන්නේ. ඔව්. يعني අපිට පුරුදු නැහැ අගය කරන්න. ඉතින් මම ඒක මේ මම අනිත් මිනිසුන්ට කියන කතාවක් විතරක් නෙවෙයි මුලින්ම මටත් තිබුණා ඒක. ඔව්. මම ලියන්න පටන් ගත්තාම මේ සම්පූර්ණ ගරුත්වය දීලා මේ මිනිස්සයාට ඒ ලයින් එක ලියන්න බැරි වෙනවා. නිකන් හිතනවා එතකොට මේ නිකන් උඩ දැම්මා වගේ වෙයිද? තේරෙනවද? ඒ වගේ. පස්සේ තමයි කාලයක් තිස්සේ එක්සර්සයිස් කරනකොට ඒක මගේ ඇතුලෙන් මට අභ්‍යාසයක් වුණා විවෘතව අනිත් මිනිසුන් අගය කරා. විවෘතව වැළඳ ගන්න. මාර වැඩක් කරා මට ඉරිසියා හිතන විදිහ වැඩක් උඹ කරා කියලා කියන්නේ. ඊට පස්සේ මම දැනගත්තා ඒක කොයිතරම් ආස්වාදනීයද. ඒක කොයිතරම් ලස්සනද මිනිස්සු මේ විදිහට ජීවත් වෙනකොට කියලා. ඉතින් ඒක ජීවත් වීමේ සම්ප්‍රදායන් දෙකක්. මම ලාංකීය සම්ප්‍රදාය ජීවිතයක් නෙමෙයි ගත කරන්නේ. ඒක නිසා මම කරන දේ මට අදාළ වෙන මට රස විඳින්න පුළුවන් වෙන පොඩි දේ හරි. මම ඒක සෑහෙන හයියෙන් කෑ ගහලා කියනවා. ඒ වැඩේට වඩා සමහර වෙලාවට ලොකු වෙන්න පුළුවන් ඒ කෑ ගැහිලි. ඔව්. හරි. අපි යන් චින්තක අවසාන මතක පදයට දෙයදර විලිකුන් සුරත් පලි. ඔව් මිල්ටන් මල්ලවාරච්චි කිව්වහම ඉතින් ලංකාවේ සම්මත වෙලාම තියෙන්නේ බූට් එකක් වැදුනොත් මිල්ටන්. ඔව් එහෙමනේ. ඒකම මිල්ටනුත් මං හිතන්නේ ඒක මේන්ටේන් කරගෙන ගියා මේ ආදරණීය ආදරේ ගායකයා වේදනාවේ ගායකයා හැමතිස්සෙම පරාජිත වෙම්මුතාගේ චරිතය මෙහෙම. මේක හරිම මේ අඳුරු නිකන් පොඩි ඩාක් පැසේජ්ජක් විදිහට තමයි මට තේරෙන්නේ. ඒ වුණාට මිල්ටන්ගේ අතේ කියවිච්ච සමහර සින්දු තියෙනවා. දෙයදර විලිකුන් සුරත් ඵලයේ කියන්නේ එහෙම සින්දුවක්. දැන් මේකෙත් අර වචන දැක්කොත් එහෙම මේ වචන මම ආස විදිහේ වචන නෙමෙයි. ඔව්. හරි අර ක්ලාසික ටර්ම්ස් වලින් මේ දෙයදර විලිකුන් තොල් වලට දෙයදර කියන්නේ යනවා කියලා කියන්නේ ඉතින් තොල් කියන්න බැරි. ඔව්. සිංහල වචනේ නරක ඇතද ඒක? ඔව්. එහෙම. හැබැයි මේක KDK ධර්මවර්ධන කියන මිනිසයා මම එයා ලියපු සින්දු ගොඩකට කැමතියි. මොකද මේ ශෘංගාරය කියන එක මෙහෙම ගේන්න පුළුවන් එක. KDK තමයි මම දැකලා තියෙන්නේ මේ ශෘංගාරය කියන එක. මොකද මේ ලංකාවේ සෙක්ස් තහනම් රටක්නේ. ලංකාවේ ලිංගිකත්වය ගැන කතා කරන්නේ නැහැ. ලංකාවේ ලිංගිකත්වය ගැන ඒක නිසා සාහිත්‍යයක් හෝ ඒ වගේ දේවල් හැදෙන්නේත් නැහැ. සින්දුවක් ගත්තත් අපි ඉන්නේ රාගයෙන් තොර කියන කෑලි තමයි. එතකොට මේ හැබැයි රාගය කෙලින්ම කියන්න පුළුවන් අය කවුද ඉන්නේ? ඒ කියන්නේ එහෙම කියන්න පුළුවන් ද රාගය විඳින්න පුළුවන් විදිය? අපි ගත්තොත් එම ලෝකයේ මේ විදිය තත්වයන් තියෙනවා. ලෝකේ අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් පෝන් ඉන්ඩස්ට්‍රි එක පවා ලංකාවේ අසභ්‍ය චිත්‍රපටි කියලා කියන්නේ ඒක පවා රේන්ජර්ස් ගණනාවක තල ගණනාවක ව්‍යාප්ත වෙලා තියෙනවා. 18න් ඉහළ ඕන කෙනෙකුට නරඹන්න පුළුවන්. තම තමන්ට අදාළ මේ ශෘංගාර කලාපයන් වලට යන්න පුළුවන්. හැබැයි අපිට තියෙන්නේ මොන වගේ එකක්ද? අපේ ඇත්තටම මේ පවුලක් උනායින් පස්සෙත් ලිංගිකත්වේ නවතින තත්ත්වයක් තමයි ලංකාවේ හදලා තියෙන සිස්ටම් එක. ළමයෙක් හදනවා ඉවරයි සෙක්ස් කතා කරන්න අරගන්නේ. ස්කෝල් එකට සෙක්ස් උගන්වන්න දැම්මොත් එහෙම ලිංගික මේ ලිංගිකත්වය ගැන විද්‍යාත්මක මොනවා හරි ලොකු ප්‍රශ්නයක්. මේ වගේ තත්ත්වයක් තියෙද්දි හැබැයි දැනට වඩා හොඳයි ඉස්සර KDK ලගේ කාලේ ඒගොල්ලන්ට අත දිගහැරලා මේවා ලියන්න පුළුවන්. දැන් මං හිතන්නේ කාටවත් මේක පුළුවන් වෙයි. මේ ලිවිල්ල අනිත් එක මේකේ තියෙනවා ෆිලොසොෆි එකක්. අර අපි කියන්නේ රුබෙයියාඩ් එකේ මේ ඕමාර් කයියාම්ට තිබුණා වගේ මේක ඇතුලේ තියෙනවා මේ දර්ශනවාදය. මම මේ දෙයදර විලුකුන් සුරත්පලේ මේ සින්දුවට හොඳටම කැමති ඒකයි. දෙයදර විලුකුන් සුරත්පලේ පෙම්මදිරාය දිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ. මේකේ එක කෑල්ලක මම ආසම පදපේලියේනේ ටිකක් පස්සේ මදුවිත සැනකින් හිස් වෙනවා දිවිතවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා කල් බැලුවයි හිඳ ලත වෙනවා. මේ කියන්නේ මේ මදුවිත කියන එක මේ අරකු කියන කැත එකට වඩා අපි කිමු ලස්සන රහ එකක් වයින් වගේ එකකින් තව පොඩ්ඩ වෙලාවයි තියෙන්නේ මේක ඉවර වෙනවා. මේ ජීවිතේ ටික ටික ගත වෙලා යනවා. කල් බල බල ඉන්න එපා. ඉක්මනට මේක බොන්න. ඉක්මනට මදුවිතත් එක්ක පෑහෙන්න. ඉක්මනට ජීවිතේ එන්ජොයි කරන්න. කල් බැලුවොත් එහෙම නාකි වෙලා අන්තිමට අනාථ වෙන. මේක එලිපිට කියනවා මේ ශෘංගාරයේ හරි ඇඟ ලස්සන කාලේ තමන්ගේ ලිංගික සැපත විඳින්න, තමන්ගේ සතුට විඳින්න. ඊට පස්සේ මේ දේවල් මේ දෙතොල් උරා බොන්න. මේ දේවල් මේ ඒ රසවින්දනය කියන එක, ඒ තියෙන ඒ කාමභෝගී බව කියන එක, ඒ තියෙන අපි දැන් කිව්වොත් එහෙම ඒක සල්ලාලා හරි මොකක් හරි කියයි ඊට වඩා ඒකේ තිබුණා ඒකේ මේ සෞන්දර්යය.
ඒ సౌందර්ය විඳීම සහ ජීවිතයේ තියෙන මේ සුඛය පැත්ත. මොකද දැන් ලංකාව ගත්තොත් එහෙම ජීවිතයේ දුකයි කියන පැත්තට වඩා දෙයක් නැහැ. ඔව්. අපි ආගම් ගත්තත් එහෙමයි. දැන් දුකයි මේක නැති වෙලා යනවා, අනිත්‍යයි, කෙල වෙලා යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඕකනේ කතන්දරේ. හැබැයි එහෙම තියෙන බේස් එකක් උඩ කොහොමද ජීවිතේ සැපක් තියෙනවා, සතුටක් විඳින්න පුළුවන්, පුළුවන් තරම් ඉක්මනට මේක එන්ජොයි කරන්න කියලා කියන එක. හරිම මේ රැඩිකල්, ඒ වගේම හරිම මේ ඉස්සරහට තියෙන අඩියක්. ඒක මං හිතන්නේ මිනිස්සුන්ගේ ශාරීරික පැත්තෙන් ඉස්සරහට තියෙන අඩියක්. මොකද අපි ශරීරයක් විදිහට අරන් ඉපදුනා නම් මේ ශාරීරික දේවල් පිනවන්න ඕනේ. මේ පිනවීම නැහැයි කියලා කියන්නේ ඒරියස්. ඊට පස්සේ එක එක දේවල් වෙනවා. ඊට පස්සේ තමයි ආගම්වාද, ජාතිවාද ඊළඟට එක එක වාදවල් ඇවිල්ලා මරා ගන්න පටන් ගන්නවා. මොකද පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ බලනකොට එන්ජොයි කරලා නැහැ. ඇඟ බ්ලොක් කරලා. ඇඟ බ්ලොක් කරයින් පස්සේ මනස පිස්සු කෙරිනවා. ඉතින් ඒ තත්ත්වය තමයි අපි දැන් ලංකාවේ නිතර දැක ඉන්නේ. මොකද හොඳට බල බැලුවොත් එම් පාරක ත්‍රිවිල් දෙකක් නැමතුවොත් අනිත් එක බහින්න අර ටයර් ගලවන යකඩ උස්සගෙන ඔළුවට ගහන. මේ නිකන් නෙමෙයි. මොකද හැම තැනම බ්ලොක් එක දාලා ඉවරයි. මිනිසුන්ට නිදහසක් නැහැ. මිනිස්සු මං කිව්වේ අර ඕපන් ස්ටේජ් එක විවෘත් මේ සංදර්ශන වේදිකා පවා කවි බණ වලට ගිහින් තියෙන්නේ. මේකෙන් හොඳ ප්‍රතිඵල ඇති වෙන්නේ නැහැ. ඉතින් මට KDK ගේ සින්දුව ආපහු අහනකොට හිතෙන්නේ අතීතය හරිම නොස්ටැල්ජික් සිතුවිල්ලක්. ඉතින් අතීතය කොයිතරම් ලස්සනද, අපිට වර්තමානයේ කොයිතරම් පටුද කිය. හොඳයි. සුතී චින්තා, අද අපේ ගමන් සගයා විදිහට අපිත් එක්ක මෙහෙම මතක පද දිගේ ඇවිදගෙන යමින් එදිනෙදා අපට ජීවිතේ මුණ ගැහෙන දේවල් නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්, තරුණයෙක්, ඒ වගේම සිනමාව සම්බන්ධයෙන් සක්‍රියව දායක වන පුද්ගලයෙක් විදිහට සම්බන්ධ වුණාට අනේක වාරයක් ස්තුතියි. සුභ රාත්‍රියක් චින්තා. බොහොම ස්තුතියි. සුභ රාත්‍රිය.